උදේනිය මහා සංඝරත්නයේ අවසරයි පින්වත්නි අපි හැමදෙනාම බොහොම කල්‍යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා මේ සූදානම් වෙන්නේ මේ පස් දින භාවනා වැඩමුළුවේ ආරම්භක දේශනාව ශ්‍රවණය කරන්න. ඉතින් අපි මේ කල්‍යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ ගමන් කරපු සියලුම බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා වැඩි මඟ ගමන් කරන්න තමයි අපි හැමදෙනාම බොහෝ ශ්‍රද්ධාවෙන් මේ භූමියට එකතු වෙලා සූදානම් වෙන්නේ. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේලා ස්පර්ශ කරපු ඒ ස්පර්ශ පාද ස්පර්ශයේ ලැබපු ස්ථාන, වැඩිය ස්ථාන අපිට තේරෙනවා. මිනිසුන් බොහෝ දෙනෙක් දඹදිව ගිහිල්ලා, ඉන්දියාවේ ගිහිල්ලා ඒටම වන්දනාමාන කරගන්න. ඒ බුද්ධ ස්පර්ශයේ ලැබපු ස්ථාන බුදුන් වැඩි මඟ. ඒ වුණාට අපිට තේරෙන දේ තමයි, අපිට දැනෙන දහම තමයි, එහෙම කිසි දවසකට කිසි කෙනෙකුට ඒ බුදුන් වැඩි මඟ, ඒ භාග්‍යතුන් වහන්සේව ස්පර්ශ කරන්න, ඒ දහම ස්පර්ශ කරන්න, ඒ වැඩි මඟ භෞතිකව ගමන් කරලා දඹදිව ගිහිල්ලාවත් වෙන කොහෙට ගියාවත් අපිට ඒ වැඩපු මඟ තේරෙන්නේ නැහැ, ඒ වැඩපු මාර්ගය පේන්නේ නැහැ. සම්බුදු කෙනෙක් වැඩපු මඟ දකින්න නම් කෙනෙක් ඒ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. ඒ ආර්ය මාර්ගය තුල ගමන් කිරීම තුලින්මයි කෙනෙක්ට ඒ බුදුන් වහන්සේ වැඩිය මාර්ගය සහ බුදුන් වහන්සේව ස්පර්ශ කරන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වැඩේ ඉන්න තැන වැඩේ ඉන්න පුළුවන් වෙන්නේ. මා කියන්නේ සියලු බුදුරජාණන් වහන්සේලා මේ විශ්වයේ ඉන්නවා. අපිට උන්වහන්සේලාව ස්පර්ශ කරන්න පුළුවන්. ඒකාත්මික වෙන්න පුළුවන්. ඒ උන්වහන්සේලා සමග ඒකාත්මික වෙන්න, ඒ සම්බුදුරජාණන් වහන්සේලා සමග එකතු වෙන්න අදටත් අපිට පුළුවන්. දකින්න, එකතු වෙන්න. හැබැයි ඒ එකතු වෙන්න නම් අපිට උන්වහන්සේලා වැඩම කරපු මාර්ගය තුළ ගමන් කළ යුතු වෙනවා. ඒ බුදුන් වැඩි මඟ නොගොස් කිසිවෙකුට ඒ බුදුන් දැක ගන්න, බුදුන් වහන්සේව ස්පර්ශ කරන්න ලැබෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, අපි ඒ බුදුන් වැඩි මඟ ගමන් කරන්න ආවට ඒ බුදුන් වැඩි මාර්ගය එක හරීම මේ කටුක මගක්. එක හරීම මේ කටුක වලගඩේ තියෙන දුෂ්කරතාවයන් තියෙන අපහසුකම් තියෙන මාර්ගයක්. ඒ නිසා විශ්වයේ ඉන්න සත්වයන්ගේ බොහෝම අපි කියන්නේ ස්වල්ප ප්‍රමාණයක්, බොහෝම ටික දෙනයි බුදුන් වැඩි මඟ වැඩෙන්නේ. මොකද ඒක කරන්න පුළුවන් හිත ගොඩාක් අය කෙනෙක්ට, මරණයටවත් බය නැති කෙනෙක්ට, ජීවිතේ පවා පූජා කරන්න හය තියෙන කෙනෙක්ට විතරයි ගමනේ යන්න පුළුවන්. ඇත්තට මේ ගමනේ යන්න පුළුවන් එක පැත්තකින් කිව්වොත් සාස්ත්‍රුන් වහන්සේට ප්‍රේම කරන භක්තිවන්ත ශ්‍රද්ධාවන්ත කෙනෙක්ට විතරයි. ඒට හේතුව තමයි කිසි කෙනෙක් ඒ මාර්ගයේ කැමැත්තෙන් ගමන් කරන එකක් නෙමෙයි. මිනිස්සු හැම වෙලේම කැමැත්තෙන් ගමන් කරන්නේ ලෞකික මාර්ගයේ. ලෞකික මාර්ගයේ තියෙනවා ගොඩාක් විචිත්‍රත්වයක්, විචිත්‍ර බවක් තියෙනවා.
මිනිස්සු ජීවිතේ හැමදාම ආස කරන්නේ විචිත්‍ර බවට. විචිත්‍ර විසිතුරු බවට. ඒ ආධ්‍යාත්මික මාර්ගය ඊට වඩා වෙනස්. දැන් මෙහෙම හිතන්නක උදාහරණයක් අපි ගමු. අපි තුමු කෙනෙක්ට ගුරුවරයෙක් කියනවා, ඔයා මෙන්න මේ පාර යන්න කියලා පාරක් කියනවා. ඉතින් ඒ මනුස්සයා ඒ පාරට යළඟදී යා දකින්නවා ඒ පාර ගුරුවරයා කියපු පාර තුම්මං හන්දියක්. හැබැයි ගුරුවරයා කියපු පාර දැක්කහම පේනවා ඒ කැලෑව වැවිලා බල ගොඩැලි මහා කටුක තැන පාරක් ඒක. අපි ගුරුවරයා කිව්වා දකුණු පැත්තේ යන්න කියලා. තුම්මං හන්දිය ළඟට ගිහිල්ලා දකුණු පැත්තේ ආ පාරේ යන්න කියලා දකුණට ඇවිල්ලා. ඒක ගොඩක් වල ගොඩැලි දුෂ්කර ගමනක් තියෙන්නේ, කටුක ගමනක්. කටුක හොල් තියෙන පාරක්. හැබැයි අපිට පේනවා වම් පැත්තේ පාර තියෙනවා. වම් පැත්තේ පාර ළඟට ගියාම අපිට පේනවා ඒ වම් පැත්තේ පාරේ එහෙම වල ගොඩලි මොනවත් නැහැ. ඒක හොඳට කාපට් දාලා තියෙනවා. හොඳට කාපට් දාලා තියෙනවා. ඒ වගේම ඒ පාරේ ඈත පේනවා හෝටල් තියෙනවා, කෑම කඩ තියෙනවා. එතකොට ඕන කෙනෙක්ට ඇත්තටම බලපු ගමන් හිතෙන්නේ ගුරුවරයා කියපු පාර ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒක බලපු බැල්මටම පේන්නේ හරිම වල ගොඩලි දුෂ්කර කටුකෝල් තියෙන මහා දුෂ්කර පාරක් කියලා ඕනම කෙනෙක් දැකපු ගමන් එයාගේ හිතේ කැමැත්ත පහළ වෙන්නේ, එයාට ඕනෙම පහළ වෙන්නේ අර පාර යන්නේ නෙමෙයි. එයාට පේන සුන්දර පාර යන්නේ. අමිතම යාට පේන සුන්දර පාර තුල එයා ගමන් කරනවා. ඒ සුන්දර පාර තුක දැන් ඔන්න හොඳට කාපට් තියෙනවා, හෝටල් තියෙනවා. මෙයා මේ පාරේ ටික දුරක් යද්දී ඔන්න එන්න කාපට් නැති වෙලා යනවා. බුරුල් පාරකට වැටෙනවා. ඊට පස්සේ තව ටික දුරක් යද්දී හෝටලුත් නැහැ. වතුර ටිකක් බොන්න කඩයක්වත්, තේ ටිකක් බොන්න කඩයක්වත් නැහැ. එයාට දැන් ඔන්න දැන් කඩක් නැහැ, කාපට් එකක් නැහැ. තව ටිකක් ගද්දී ආයෙ මහා අපි කියන්නේ කටුකෝල් පාරකට, කටුකෝල් තියෙන මහා දුක්ඛිත පාරකට එයා වැටෙනවා. එයා මේකේ තව ටිකක් දොර යනවා. තව ටිකක් දොර ගියාම එයා විශාල ප්‍රපාතයකින් ඇදගෙන වැටෙනවා. ඇත්තටම ඔබ තේරුම් ගන්න ලෞකික මාර්ගය තුළ මුල සුන්දර වුණාට, මුලදී ඒක විවිධත්වයක් තිබ්බට, ඒ ලෞකික මාර්ගය එහෙම දිගට ගියාට පස්සේ ඒකේ අවසානයේ එන්නේ ඒ තියෙන්නේ දුක්ඛිත ස්වභාවය. ඒ අවසානයේ පවතින්නේ කිසිම දෙයක් සාක්ෂාත් කරන්න නැතුව දුක දිගට පත් වෙනවා. අර අපි කියන්නේ ප්‍රපාතකට වැඩිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ නිය පිටිට පස් පිටක් අරගෙන කියන්නේ මට ලෝක ජනතාව දිහා සත්‍ය දිහා බලවම දැනෙන්නේ මේ මහ පොළොව වගේ පිරිසක් දුගතියේ තමයි උපත්ය ලබන්නේ. මේ නිය පිටිට ගත්ත පස්තික වගේ පුංචි පිරිසක් තමයි සුගතියවත් යනවා කියලා පේන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ අතිශෝක්තිය යමක් දේශනා කරන්නේ නැහැනේ. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වෙච්චදී අත් දකින්න දේ දේශනා කරන්නේ. ඉතින් එහෙනම් එතකොට අපිට පේනවා එහෙනම් මේ ලෞකික මාර්ගයේ අවසානයේ තියෙන මහා ප්‍රපාදය. ඒක මුල සුන්දර වුණාට එහි අවසානයේ දුකයි. එතකොට අපි තුම තව මනුස්සයෙක් ඉන්නවා. එයා එයාගේ හිත කියන එක කරන්නේ නැහැ. එයාගේ හිත කියන්නේ අර පේන ලස්සන විචිත්‍රවත් මාර්ගය යන්න කියලා. හැබැයි යාගේ ගොඩාක් භක්තිය වැඩි. එයාගේ ශ්‍රද්ධාව වැඩි ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ. يعني තමන්ගේ ගුරුවරයා කෙරේ විශ්වාසය තියෙනවා. භක්තිය තියෙනවා. ඇදහිල්ල තියෙනවා. ඒ නිසා එයා මොකද කරන්නේ? කොච්චර යාට අර සුන්දර පාර වේුණත්, හෝටල් කඩ තියෙන, කාපට් දාපු, වලගොඩලි නැති පාර වේුණත් එයා ගුරුවරයා විශ්වාස කරලා ගුරු භක්තිය නිසා යාන අසුන්දර කටුකොහල් ඇති පාරට බහිනවා.
බැලලා ඒ මාර්ගය තුල ගමන් කරනවා. ඔන්න ටික දුරක් එයා බොහොම දුෂ්කරව කටුකොහල් ඇති පාරේ තුල ගමන් කරද්දී ටික වෙලාවක් ටික දුරක් යද්දී කටුකොහල් ටික නැති වෙලා බොරුල් පාරකට වැටෙනවා. තව ටික දුරක් යද්දී එයාට තියෙනවා දැන් එයා කාපට් පාරකට වැටෙනවා. දැන් එයාට ඉතාලි ටිකක් ඇති හොඳට හෝටල් තියෙනවා. අවසානයේ එයාට අන්තිමට ගිහිල්ලා අපි කියන්නේ විශාල රාජමාලිගාවකට වැටෙනවා. අරේ අපේ පාදයකට වැටුණා මෙයා විශාල මාලිගාවට වැටුණා. මාලිගාවට ගමන් කළා. අන්නේ වගේ තමයි අපි තෝ කෙනෙක් හිත අය කරගෙන ශ්‍රද්ධාව ඉස්සරහින් තියාගෙන අර දුෂ්කර මාර්ගයේ තෝරගෙන ඒක යනවා. ඒක ටික දුරක් යද්දී ඇත්තටම මාගෙනිය එයාගේ කම්කටොළු නැතිලා ගියා. අර ඒ මුලදී තිබ්බ දුෂ්කරතා ඉවත් වෙලා අවසානයේ එයා අජරාමර ස්වභාවයට පත් වෙනවා. අමරණීයත්වයට පත් වෙනවා. අපි කියන්නේ විමුක්ති සෝයයට. ඇත්තටම විමුක්ති සෝය කියලා කියන්නේ එක හරි අමුතු දෙයක්. ඒක මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන සලායතනයකින් මිදින දෙයක් නෙමෙයි. කෙනෙක්ට විමුක්ති සෝය දැනෙන්නේ හත්වෙනි ඉන්ද්‍රියක් පහළනවා. එයා ඇත්තටම එයා රූප බලන්නේ හත්වෙනි ඉන්ද්‍රියෙදි. සද්දේ ඒ එතකොට අර ඉන්ද්‍රිය හයෙන් බලනවට වඩා සුන්දරත්වය ඒ තුළ පවතිනවා. අපි කියන්නේ ඒක ලෝකෝත්තර සැපයක්. නිරාමිස සැපයක්. එතකොට තේරුම් ගන්න ආධ්‍යාත්මික ජීවිතයේ මුල දුෂ්කර වුණාට අවසානයේ වෙනස් නොවන එකම එක වින්දනීය ස්වභාවයකට පත් වෙනවා. ඒ විඳින්න ස්වභාවයට පත් වුණාට පස්සේ යාට නැවත උපදීමක් හෝ නූපදීමක් ගැන අදහසක් නැති වෙනවා. ඇත්තටම මට පැවිදි ජීවිතෙදි මට දැනෙච්ච දේ තමයි මට ඇත්තටම ඊළඟ ජීවිතේ උපදින්න නැතුව ඉන්න අදහසක් තිබෙන්නේ නැහැ. ඊළඟ ජීවිතේ උපදිනවද උපදින්න නැතුව දින්න එකක් නෙමෙයි. මට දැනෙච්ච දේ තමයි මේ මාර්ගය තුල වඩ아가න යද්දී මේක තුල අමුතුම සතුටක්, අමුතුම ජොලිය එකක්, අමුතුම ප්‍රීතියක් තියෙනවා. ඒක අර ගෑල්වාමියත් එක්ක ඉන්නවට වඩා වැඩි. මේ අනිත් භෞතික දේවල් තියනවටත් වඩා දැනෙන ප්‍රමාණය වැඩි. අන්න එතකොට මම හිතන මේක උඩ මුච්චම තැන මොකක් ඇද්ද කියලා. මම ඔබට කියන්නේ ඔබ ගවේෂණය කරන්න. ඒ සතුටේ උච්චම ස්ථානයට අපි කියනවා නිබ්බාන කියලා. එහි පවතින සතුටේ උපරිම ලක්ෂය. එතන හැබැයි වැඩි තියෙන්නේ එතන එකම එක වින්දනයක්, එකම එක ආදරයක් තියෙනවා. හැබැයි ආදරේ කරන්නෙකුත් නැහැ, ආදරේ ලබන්නෙකුත් නැති එකම එක වින්දනීය ස්වභාවයකට පත් වෙනවා. එකම එක තෘප්තියකට පත් වෙනවා. ඇත්තටම එයා තෘප්තිමත් වෙලා ඉවර වෙනවා. ඒ නිසා යාට නැවත උපදීමකවත් නොපදීමකවත් අවස්ථාවක් නැහැ. ඒ සතුටේ උච්චම අවස්ථාවේදී මේ ශරීරයේ පවත්තන මේ විශ්ව සදාකාලයටම එකතු වෙනවා. විශ්ව රිද්මයේ සමග සදාකාලයටම ඒකාත්මික වෙනවා. ඒ නිසා මම ඔබට කියන්නේ ලෞකික මාර්ගයේ දුෂ්කර වුණත් මම ඔබ ඒක ශ්‍රද්ධාවෙන් ගමන් කරන්න. ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ වචන විශ්වාස කරලා ඒ පණිවිඩය විශ්වාස කරලා ගමන් කරන්න. මට ඒකනේ අපි බුදුරජාණන් වහන්සේට බුදුගුණ කියද්දී කියන්නේ ඒක බුදුගුණය සුගත කියලා. සුගත බුදුගුණය කියලා මේ අර්ථය තමයි විමුක්ති මාර්ගයේ කෙළවර දක්වාම ගමන් කළා. ඒ වගේම සුන්දර ලෙස නිර්වාණ මාර්ගයේ පෙන්වුවා. මොකද හේතුව නිර්වාණ මාර්ගයේ කිසි කෙනෙක් කැමති යන ගමනක් අපි නිවනට හැමදාම නිවන පයින් ගායන ගමනක යන්නේ. එවහන් මිනිස්සු පයින් ගහන දකිද්දී එපා කියලා දුවන එපා කියලා දාල දුවන නිවන එපා කියලා දාල දුවන නිවාණය බුදුජානන් වහන්සේ වර්ණනා කරන්න ගත්තා. ඒකට කවි ලිව්වා, ඒකට ස්තෝත්‍ර ලිව්වා, ඒක සුන්දර ලෙස පෙන්නුවා. ඒ නිසා ශ්‍රාවකයා ගමන් කළා. ඒ විශ්වාසය නිසා, ඒ වර්ණාව නිසා, ඒ අගය කිරීම නිසා. එහෙනම් ගියන් හොඳට ඒක මාකට් කළා නේද කියන්නේ. නිර්වාණ ධාතුව මාකට් කරන්න හරි අමාරුයි ඒක. ඒ උරාට මාකට් කරන්න බැරි දෙයක් හොඳට මාකට් කළා. හොඳට වර්ණවත් කළා පෙන්නනවා. ඒ නිසා ශ්‍රාවකයා ගමන් කළා. හේතුව
ඒක මාකට් කරන්න බෑ කියලා මම ඔබට කියන්නේ. දැන් ඔබ දැන් ආධ්‍යාත්මික ගමනක් ගමන් කිරීමේ ස්වභාවය තමයි, දැන් ලෞකික ගමනක් ආරම්භ කරාට පස්සේ ලෞකික මාර්ගය යන කෙනෙක් හොඳට හොයා ගන්න පුළුවන්. ලෞකික මාර්ගය යන කෙනෙක් හැම වෙලේම කතා කරන්නේ මිනිස්සු ගැන. දැන් බලන්න ලෞකික මිනිස්සු ගැන පොඩ්ඩක් බලන්න හොඳට අධ්‍යයනය කළා. ඒ මිනිස්සු දවස උදේින් රැයෙනකන් අරයා ගැන, මෙයා ගැන, අරයාගේ අඩුපාඩු ගැන, මෙයාගේ දුර්වලතා ගැන, මේ ඔව ගැන දවස පුරාම කතා කරන්නේ හොඳට බලන්න. ඒ අන්න ඒ වගේ කෙනෙක් ළඟට වෙලා ඇද්දි මට නම් තේරෙනවා මෙයා අමු පුතජනයි කියන්නේ. ඒ කියන්නේ මෙයාගේ ඇතුළේ මොකක්වත් නැහැ. එයාගේ ඇතුළේ ඇති දැක්මකුත් නැහැ. මොකද එයා උදේින් රැයෙනකන් කතා කරන්නේ මිනිස්සු ගැන. මිනිස්සුගේ දුර්වලතා පිළිබඳව. ඒ විමුක්ති මාර්ගයකට ආපු කෙනෙක් හොයාගන්න පුළුවන්. එයා කොහෙලාවත් මිනිස්සු ගැන උදේින් රැයෙනකන් කතා කර කර ඉන්නේ නැහැ. එයා කතා කරන්නේ දර්ශනයක් පිළිබඳව. දැන් විමුක්ති මාර්ගයේ සොයන්න ආපු කෙනෙක් දර්ශනය ගැන කතා කරනවා විතරයි. දර්ශනය කතා කරන්න නැති වෙලා ඔගේ ආර්ය දුස්මින් බුද්ධ භාවයට පත් වෙලා ඒක නිශ්ශබ්ද භාවය තුළ ඉන්නවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය කියන්නේ මානේ බුද්ධ ශ්‍රාවකය කියන්නේ දර්ශනය ගැන කතා කරන එක ධර්මයේ පිළිබඳ කතා කරනවා නැති වෙලාවත ආර්ය දුස්මින් බුද්ධ භාවය තුළ ඉන්නවා. නිශ්ශබ්ද භාවය තුළ ආර්ය නිහඬ භාවය තුළ ඉන්නවා. ඒක තමයි බුද්ධ ශ්‍රාවකය කියලා කියන්නේ. මේ ධර්මයේට දර්ශනයේට ආගමික ලක්ෂණය ඒක. දැන් ඔයත් අහලා බලන්න. දැන් කුරු රට ඉන්දියාවේ අපි දැන් කියන්නේ නවදෙල්ලි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනා කරපු ස්ථානය දින දැන් එකට අපි කියන්නේ නවදෙල්ලි කියලා. දිලි නගරේ තියෙනවානේ. එතකොට නවදෙල්ලියේ ඒ මිනිස්සු බලන්නේ ඒ කාලේ කවුරු හරි හම්බුනාම කතා කරන්නේ ඔයා වඩන්නේ දැන්. දැන් ගිහි කෙනෙක් හම්බුනාම යාළුවෙක් හරි ඥාති කෙනෙක් හරි අහන්නේ දැන් ඔයා මේ දවස්වල වඩන්නේ කුමන සතිපට්ඨානෙ? ඔයා වඩන්නේ කායානුපස්සනාවද? වේදනානුපස්සනාවද? සිතානුපස්සනාවද? ඉතින් ඔබ බලන්නකෝ දැන් අපි එකතුනොත් මොකක්ද දාන්නේ කියලා. අද අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයාගේ සාරය ගැන, අරයාගේ විදිය ගැන, අරයා කතා කරන හැටි ගැන. ඒ කියන්නේ එයාගේ ඇතුළේ කිසි යාට එයාගේ කතා කරන්න දර්ශනයක් නැහැ. එයාගේ ඇතුළේ දැක්මක් නැති නිසා එයා මිනිස්සු ගැන කියෝ සිටිනවා. ඒ දර්ශනයක් තියෙන මිනිස්සේ එයාගේ මිනිස්සු ගැන කතා කරන්න වෙලාවක් නැහැ. මොකද එයාගේ මුළු ජීවිතේම එයා දර්ශනයකට ප්‍රේම කරමින් ඉන්නේ. අපි පුද්ගලෙක්ට ආදරය කරාම කියනවා ඒක එයා ආදරවන්තයෙක් කියලා. එයා දර්ශනයකට ආදරය කරාම අපි කියනවා එයා ශ්‍රද්ධාවන්තයෙක් කියලා. හොඳ තේරුම් ගන්න, ශ්‍රද්ධාව සහ ආදරය බෙදෙන්නේ එතනයි. ආදරය කරන්නේ පුද්ගලයට නම් එයා ප්‍රේමවන්තේ, ආදරය කරන්නේ දර්ශනයකට නම් එයා ශ්‍රද්ධාවන්තේ, එයා බැතිමතේ, භක්තිවන්තේ. එතකොට මෙන්න මේ විමුක්ති මාර්ගයේ දොර යද්දී දැන් යා දර්ශනය ගැන කතා කරන්නේ, යා මිනිස්සු ගැන කතා කරන්නේ නැහැ. එතකොට දර්ශනයක් ගැන කතා කරන ඕන කෙනෙක්ට කතා කරන්න වෙන්නේ එයාට එයා ගැන. තමන්ගේ දිට තමන්ට සොයන්න වෙන්නේ තමන් ගැන. ඇත්තටම දර්ශනයක් සොයනවා කියන්නේ තමන් ගැන සොයනවා. උදේ යාට වැඩක් තියෙනවා, උදේ ඉඳන් රෑ වෙනකම් තමන් ගැන ගවේෂණය කරනවා. ඔයලාකව තව කෙනෙක් ගැන හොයන්නේ, කතා කරන්නේ, හිතන්න යන්නේ නැහැ. දැන් එයා ගැන සොයන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි බාහිරට හැරිච්ච ගමන් හිත එළියට ඇල්ල එළියේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන දේවල් පිළිබඳව අපි කතා කරන්න ගියාම අපිට ඕන තරම් දේවල් තියෙනවා කියන්න, කරන්න, හිතන්න, ප්ලෑන් කරන්න, සංවිධානය කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි අපි අපේ ඇතුළ සොයන්න කියපු ගම, අපේ අභ්‍යන්තරයට හැරිච්ච ගම, අපිට දැනෙන්නේ ඒකාකාරී බව. එන්න අමුතු හිතන්න දේවල් නැහැ. අරය ගැන හිතන්නත් නැහැ, මෙයා ගැන හිතන්නත් නැහැ. කල්පනා කරන්න දේවල් නැහැ. යාට තියෙන ඇතුළට හැරිච්ච ගමම එයා ඇතුළට තමන්ගේ ඇතුළාන්තය ගැන අවදීන් ඉද්දී අර අපේ ජීවිතයේ තිබ්බ විවිධත්වය, විචිත්‍රත්වය, විවිධත්වය, විචිත්‍රත්වය කියන එක එන්න අඩු වෙන්න පටන් ගන්නවා. එන්න හැතුළ හිස් වෙන්න පටන් ගන්නවා. ඇතුළාන්තය නිශ්ශබ්ද වෙන්න පටන් ගන්නවා. ඇත්තටම කිව්වොත් ඒකාකාරී වෙන්න පටන් ගන්නවා.
ඒකනේ භාවනා කරද්දි ගොඩ ආඛය භාවනා කරන්න අකමැති. ඒ භාවනා කරන්න කියලා පටන් ගත්ත ගමන් අපිට එන්නේ හරි බෝරින් වගේ එක. හරි කම්මැලි වගේ. හරි එන්නේ කම්මැලි ගතියක් දැනෙනවා බෝරින් වගේ නිදිමතයි වගේ. ඒ මොකද අපේ ඇතුල් පැත්තට හැරුණට පස්සේ අර අපිට එන්නේ හුදකලාව දැනෙනවා තනිකම දැනෙනවා. ඒකාකාරී බව දැනෙනවා. දැනෙච්ච ගමන්ම පුදුමාකාර අකමැත්තක් සිතේ එකට තියෙනවා. ඉත උල්වහන්තර නින්දට හරි ගිහිල්ලා බලනවා මේකෙන් අයින් වෙන්නේ. නින්දට හරි ගිහිල්ලා බලනවා මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද කියලා. මනුස්සයෙක්ට ඕනවට වඩා ඒකාකාරී බව දැනුනොත් ඇත්තටම එක්ක ඔයාට පිස්සු වැදෙනවා. එක්ක ඔයා සියදිවි භාවනා ගන්නවා. ඒක තදට දැනෙන්න ගත්ත ජීවිතේ. සමහර අය මුළු ජීවිතේම අත්හැර දානවා ඒක නිසා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් කාට හරි භාවනා කරද්දී ඒකාකාරී බව දැනෙනවා වැඩි නෑ. එයාට ඉගෙන එපා වෙන ගතිය රුස්නා ගතියනවා නම් ඒකාකාරීකම වැඩි නම් අන්න එතකොට ඉතින් භාවනා ලෝකේ ඒක තමයි යාගේ දියුණුව. ඒකයි මා කිව්වේ කවදාහක්වත් කිසිම මිනිස්සේ ඒක නිර්වාණ මාර්ගයක් කියලා විශ්වාස කරන්නේ නැහැ. හැමෝම හිතන්නේ මට මොකක් හරි වැරදිලා භාවනා මාර්ගය. මට විමුක්ති මාර්ගයේ මොකක් හරි වැරදිලා මට පැටලලා වෙන්න ඇති. දැන් මට එන්න එන්න භාවනා කරන එකත් එපා වෙලා යනවා, බණහන එකත් එපා වෙලා යනවා, මේ ඔක්කොම ඒකාකාරී වගේ දැනෙනවා, මහා පාළුයි මහා මුස්පේන්තුයි වගේ ඇතුළ. ඉතින් මා කියන්නේ කවුරු හරි කෙනෙක් ඒ විදිහට කියද්දි මම හිතන දැනෙන ලොකු සතුටක්. ඒ කියන්නේ යාට දැන් වැඩේ පටන් අරගෙන යාගේ ඇතුළ. එයාගේ වැඩේ පටන් අරගෙන තියෙනවා. එයාට මාර්ගේ වැඩෙන්න ආරම්භ වෙලා තියෙනවා. මාර්ගය ඒකයි මගේ මාර්ගයේ තියෙන ඔය වගේ කටුක ස්වභාවයක් අස්සේ ඔය වගේ එපා වීමක් අස්සේ ඒකාකාරී බවක් අස්සේ තමයි නිර්වාණ මාර්ගයේ සංගවලා තියෙන්නේ. එතකොට ඔය දැන් විමුක්ති මාර්ගයේ බුදුන් වැඩි මඟ ගමන් කරන ඕනම කෙනෙක්ට ඔය හරහායි ගමන් කරන්න වෙන්නේ. ඕන කෙනෙක්ට ඔය අත්දැකීම් නැතුව යන්න බෑ. මේ මාර්ගේ නම් ගමන් කරන්නේ ඔය අත්දැකීම් හරහා ගමන් කරනවා. එතකොට ඒ මාර්ගය තුළ ගමන් කරන ගුරුවරයෙක් එයාට හිටියොත් ඒ ගුරුවරයා එයාට කියනවා මේක වැරදීමක් නෙමෙයි. මේක පැරදීමකුත් නෙමෙයි. මේ ඔයාගේ ඔයා තුළ මාර්ගය වැඩෙන්න පටන් අරගෙන. ඒ නිසා ගුරුවරයා කියනවා දැන් ඒ නිසා ඔබ මේ වෙලාවේදී ගුරුවරයා මාරු කරන්න යන්නත් එපා. භාවනා අරමුණු මාරු කරන්න යන්නත් එපා. දැන් අපිට එතකොට මම දැන් භාවනා අරමුණු මාරු කරන්න ඕනේ නැත්නම් මොනවාරි හිතන්න ඕනේ. ගුරුවරයා ඔබට ඉතින් කියලා දෙයි අරමුණු මාරු කරන්නත් එපා. අමුතේ මොනවත් හිතන්නත් එපා. පුළුවන් තරම් මේ කාලසටහනට කාලසටහනේ ඉදිරිය පරිය කරගෙන යන්න. කොච්චර එපා වුණත් අපි වාඩි වෙනවා කියන්නේ. සක්මන් කළාම සක්මන් කරනවා. ඒ ඔක්කොම ටයිම් ටේබල් එක කඩාගත්තේ නැත්තම්. අන්න එතකොට අන්න ඔය කියන ඒකාකාරී ක්‍රමට අපි ඒකාකාරී ක්‍රමට මේව කිඳාබයි. ඒකාකාරී බව තුළටම ඒකාග්‍රික වෙනවා. ඒ තුළටම නිකන් හිත බලෙන් හරි කමන්නේ ඒකට එහෙම රිංගනවා ඒකාකාරීකමට. උදකලාවට. ඒ රිංගුවට පස්සේ මේ ඒකාකාරී ගම තමයි අන්තිමට සමාධිය බවට පරිවර්තනය වෙන්නේ. ඒ උදකලාවමයි ඒ තනිකමමයි ඒ කම්මැලි කියන එක ස්වභාවයමයි සමාධිය වෙන්නේ. එතන සමාධිය කියන ස්වභාවය අත්දැකෙද්දී එතන ඒකාකාරීකමකුත් නැහැ. පාළුවකුත් නැහැ. මුස්පේන්තු භාවයකුත් නැහැ. ඒ ස්වභාවයට පරිවර්තනය වුණාට පස්සේ. ඉතින් ඒ ස්වභාවයට ඔබේ ඇතුළ පරිවර්තනය වෙනකම් ඉතින් ඔබට ඔය හරහා ගමන් කරන්න වෙනවා. ඉතින් ගොඩාක් අයද වෙන්නේ 90%ක් විතර මේ ඔතනදී සැක පහල කරගන්නවා මට මාර්ගය වැරදුනාද කියලා. සැක පාල කරලා ඒක වෙන මොකක් හරි ආයෙ කරන්න පටන් ගන්නවා. අර ඒ දැන් බුදුජානන් වහන්සේ දේශනා කරන්නේ එකට මානික විචිකිච්ඡා නීවරණය කියලා. විචිකිච්ඡා නීවරණය කියනට ආවට පස්සේ එයාට සැකයි දැන්. එයා මොකද කරන්නේ අපි ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණේ කෙනෙක්ගේ හිතට මෙහෙම විචිකිච්ඡා නීවරණේ දිගට දිගට ආවොත් එයාට මොකද වෙන්නේ? එයා හරියට නිකන් අර මිනිස්සෙක් වතුර ගන්න ගිහිල්ලා ඔන්න මේ ලිං හරනවා.
වලවල් හාරන වලවල් හාර ටිකක් වල හාරගෙන දිහා හිටුණා. කෝ සංහයක තාම නැහැ නේ කියලා තව අතහැරලා තව වලක් හාරන. එදිරත් හරියන්නේ නැහැ නේ කියලා තව වලක් හාරන. ඉතින් බුදුහාර කියනවා යාට හැමදාම වෙන්නේ මේ විචිකිච්ඡාව තියෙන කෙනාට සැකේ තියෙන කෙනාට මේ වලවල් හාර 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 යන්න විතරයි කවදාකවත් වතුර හම්බෙන්නේ. බුදුජානකගේ දේශනා කරන්නේ තමන් ගත්තනම් කර්මස්ථානය ඒක හරහා දිගටම වතුර මතු වෙනවා. ඒක හරහා මේ දිගට ඒක අස්සට යන්නේ. ඒක අස්සට යද්දී අර පාළුව තනිකම බය ඒක ඔය ඔක්කොම හරහා තමයි බයින්නේ. දැන් දැන් සමහරට අපි ලිඳක් කපන්න ගියත් මුලින් ගල් හම්බෙනවා පස්සත් එකේ එක එක පස්සට පහු වෙනවා. කොච්චර අඩි සෑහෙන ගානක් කපන්න ඕනේ ඉතින් ගලක් තියෙන ඒක ගලත් අයින් කරන්න ඕනේ. සමහර අය ඉන්නේ ගලක් දැක ගමන් වතුර නැහැ කියලා. ඒ වගේ මේ මාර්ගය තුල ගමන් කරද්දී ඔය වගේ මහා දුෂ්කරතා හරහා ගමන් කරන්න වෙනවා. ඒකාකාරීත්වයේ හරහා ගමන් කරන්න වෙනවා. හැබැයි ඒකාකාරී බව තමයි අපි මුළු ජීවිතේම ප්‍රතික්ෂේප කළේ. මුළු ජීවිතේම අපි ප්ලෑන් කළේ මුළු ජීවිතේම අපි උත්සාහ කරේ මේ ඒකාකාරී බව වහන්න. අපි ට්‍රිප් ගියා, සංගීත සම්දර්ශන බැලුවා, චිත්‍රපටි බැලුවා, මොනෝhari ක්‍රීඩා බැලුවා, මොනෝhari කර 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 විවාහ වුණා, ආදරය කරා, බැඳීම් හදාගත්තා. මේ හැම දෙයක්ම කරලා මුළු ජීවිතේ පුරාම අපි කරේ ඔය තියෙන ඒකාකාරීකම වහන්න කියන එක. ඒ ඒකාකාරීකම වහන්න තමයි අපි විචිත්‍රත්වය යොදාගත්තේ. හැබැයි කොච්චර අපි ත්‍රිද්දියත් කොච්චර බැඳීම් හදාගත්තත් ඒ බැඳීම ටිකක් දුරක් යද්දි ආයෙත් අර ඒකාකාරී ගම ඉස්සරහට එනවා. විවාහ වෙලා ටික කාලයක් යද්දි ආයෙත් ඒක එනවා. දැන් අපි භාවනාවල් කරන්නේ අපි භාවනා අරමුණක් දෙන්නේ මේක හොයාගන්න. දැන් ඒක ලෞකික ජීවිතයේ ස්වභාවය තමයි ඒක නැති කරන්න ඔක්කොම කරනවා. අපි හැම භාවනාවක්ම කරන්නේ ඒක මතු කරන්න. ඒකයි හැම වෙලෙම වැඩි විචිත්‍රයක් ප්‍රත්‍යක් නැති ඕලානික අරමුණක් භාවනා කර්මස්ථානයේ කරිට දෙන්නේ. ඉතින් අපිට ඕනේ ඒම මතු කරගන්න. මතු කරගන්න ඒක අස්සට වෙන්න. ඒක අස්සට යනවා. ඒකයි මා කියන්නේ මේක මාර්ග දෙකක්. ලෞකික මාර්ගය සහ අධ්‍යාත්මික මාර්ගය දෙපැත්තකට තියෙන්නේ. ලෞකික ජීවිතේ ප්‍රතික්ෂේප කරන දේ තමයි අපි ආධ්‍යාත්මික ජීවිතේ හොයන්නේ. ලෞකික ජීවිතේ හොයනදී අපි අත්හැරලා විචිත්‍රත්වයේ හැරීම වේදත්වයේ සාගර ගමන් කිරීම අපි අත්හැරලා අපි ඒකාකාරී බව තුනම ඉන්නවා. ඒකදම කියලා බලනවා. ඉතින් මා කියන්නේ ඒක කරන්න පුළුවන් අර ගුරුවරයාගේ වචන, ශාස්ත්‍රඥාන්සේගේ වචන විශ්වාස දෙන්නට විතරයි. නැති කෙනෙක් කවදාකවත් හිතන්නේ මේම මාර්ගයක් කරා තමන්ගේ ගැළවීම තියෙන්නේ කියලා. මේ විදිහටයි තමන්ගේ ගැළවීම හදලා තියෙන්නේ කියලා යාගේ විශ්වාසයක් යාගේ නැහැ. දැන් ඒ වගේම තමයි දැන් ආරෙම දැන් ලෞකික මාර්ගය හැදිලා තියෙන්නේ ලෞකික මාර්ගය සකස් කරලා තියෙන්නේ අනන්‍යතාවයක් දවසින් දවස සකස් කරගන්න. ඒක තමයි ලෞකික විදිහ. ලෞකික මාර්ගයේ තියෙන අපි හැමෝම උත්සාහ කරන්නේ තමන්ට යම් තත්ත්වයක් එක ලෞකික වශයෙන් අපි බලනවා අපි කියන්නේ කෙනෙක් වෙන්න හදනවා. දැන් ආධ්‍යාත්මික ලෝකෙට ඇවිල්ලා අපි උත්සාහ කරනවා කෙනෙක් වෙන්න. ඒක සෝහාන් කෙනෙක්, රහත් කෙනෙක්. මේ වගේ හැමදාම අපේ සසර උරු වෙලා තියෙන්නේ කෙනෙක් බවට පත් වෙන්න අපි ගඳනවා. එතකොට ආධ්‍යාත්මික මාර්ගය කියන්නේ ඔය කෙනාව අත්හැරලා දාන එක. ඔය කෙනෙක් වෙන්න හදන මම ඉන්නවානේ. ආන් ඒ මම අත්හරින එක තමයි නිර්වාණ මාර්ගය කියන්නේ. ඔබ කෙනාව අත්හැරපු ගමන් නිරතෝවහන් සකෘදාගාමි රහත් ඔක්කොම වෙනවා. කෙනාව ඔබ හොයනකන් නිවන හැංගෙනවා. දැන් කෙනෙක් වෙන්න සොයනවානේ නිවන. කෙනෙක් වෙන්න නිවන සොයනකන් නිවන පැත්ත පලාතකටවත් ඉන්නේ අහලකටවත්. කෙනාව තැන දැම්මහම අර මාර්ගඵල රහත් බව ඔක්කොම අපි ළඟට එනවා. ඒ නිසා කිසි දවසක ඔබ නිර්වාණය සොයා යුතු නැත. ඔබ ඔබ අත්හැර ගන්න එවිට නිර්වාණය ඔබ සාගර ඉන්නවා. ඒකයි මේ හැම දෙයක්ම තියෙන්නේ ප්‍රතිවිරුද්ධව සකස් කරලා. ඇත්තටම ලෝකේ වටිනම දේවල් හම්බ වෙලා තියෙන්නේ නිකම්ම වගේ මිනිසුන්ට.
සමාජ කිසි පිළිගැනීමකට පටාචාරලා අම්බ පාවිලා කිසాగෝතු මෙලෙ කිසිම වැදගැම්මක් නැති මිනිස්සු ඉන්නවනේ. ඒ අයට දීලා දිනන රහත් ඵලෙපා. අඟුලි මාලලා. හැබැයි මහා උගත්තු කියලා ඔළුවල හිදාගෙන හිටපු කිසි කෙනෙක්ට කිසිම දෙයක් ලැබිලා නැහැ. මහා උගත්තු කියලා මහා දන්නා අය කියලා හිතාගෙන හිටපු ඉන්දියානු සමාජය හිටියන්නේ. බලන්න ඒ කිසි කෙනෙක් නිර්වාණ ධාතු ස්පර්ශ කළා. ඒ ඔක්කොම යාළගේ බලපුලුවාකාරකම් තත්ත්ව දැනුම් වලට ඉර වෙලා හිටියා. හැබැයි සමාජෙ කොම් කරපු, සමාජෙ පහත් කරපු, සමාජෙ ගණන් ගත්ත කෙනෙක් මිනිසුන්ට ලෝකෙ දින ශ්‍රේෂ්ඨම දේ ලැබුණා. ඔබ දේරු ගන්න හැම දෙයක්ම පවතින ප්‍රතිවිරුද්ධව. ඒක තමයි සත්‍යයේ ස්වභාවය. හැම වෙලේම ඉස්සරහට යන්න දඟලන කෙනාට පිටිපස්සම හම් වෙනවා. පිටිපස්සම ඉන්න කෙනාට එයා වගේ ඉස්සරහටම තියෙනවා. ඒක තමයි සබදාම නීතිය. සබදාම හරි අමුතුයි. ඒක හරි අමු අපි හිතන න්‍යායට නෙමෙයි, පුද්ගලත්වයේ හිතන න්‍යායට නෙවෙයි විශ්ව වැඩ කරන්නේ. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබ පුලුවන්තරම් මේ විමුක්ති මාර්ගයට ආපු දවස් ඉඳලා ඔබේ අනන්‍යතාවයේ බිල වැටෙන්නේ. ඔබේ මානසිකව සකස් කරගෙන ඉන්න රාමු සියල්ලම ගැලවිලා විනාශ වෙලා යන්න දෙන්න. මොකද කෙනෙක්ට විමුක්තිය සාක්ෂාත් වෙන්න ඇති ප්‍රධාන කාරණේ තමයි එයා එයාගේ අතුලාන්තය තුළ යම් මානසික රාමු ප්‍රමාණයක් හදාගෙන, අපි කියන්නේ මානසික චිත්‍ර ටිකක් හදාගෙන, අන්නේ මානසික චිත්‍රවලට ගොඩාක් බැඳිලා සිට තියෙනවා. ඉතින් යම් දවසක කෙනෙක්ට තමන්ගේ මානසික චිත්‍රවලින් නිදහස් වෙන්න පුළුවන් වුණොත්, මානසික චිත්‍රවලින් ගැලවිලා යන්න පුළුවන් වුණොත්, ඒ ගැළවීමම තමයි නිවාණය කියලා කියන්නේ. දැන් ඔබ බලන්නකෝ, දැන් ඔබේ ජීවිතය දිහා බලුවම ඔබට මානසික චිත්‍ර කොච්චර තියෙනවද? දැන් තමන්ගේ ශරීරය නම් අපිට කියන්නේ මම අඳින්නේ මේ විදියට, මම කන්නේ මේ විදියට, මම කොන්නේ පීරන්නේ මේ විදියට කියලා තමන්ටම තමන් ගැන හදාගත්ත තියෙනවා මේ අදහස් ටිකක් ඔළුව ඇතුලේ. හිසකේ ඉඳන් පාදාන්තේ දක්වාම තියෙනවා. ඊට පස්සේ මගේ ළමයා ඉන්න ඕනේ මේ විදියට, මගේ මහත්තයා ඉන්න ඕනේ මේ විදියට, නෝනා ඉන්න ඕනේ මේ විදියට. ඊළඟට ඒ ඉතල නෝනා පිළිබඳත් මහත්තයා පිළිබඳත් මානසික චිත්‍ර ගොඩක්. ඊළඟට දැන් භාවනා කරන්න වෙලා වාඩි වෙන කොට්ටෙත් මෙහෙම දේ ඉන්න ඕනේ. මෙන්න මෙහෙම දේ. ඒ කොට්ටෙටත් මානසික චිත්‍ර ගොඩක්. මේ වගේ මිනිස්සුගේ ජීවිතය දිහා බලුවාම අපිට පේන්නේ එයා මහා චිත්‍ර ගොඩකට ඉරවිලා. මට ඉතින් මිනිස්සෙක් වයස වැඩි වෙන්න වැඩි වෙන්න යාගේ ඔය චිත්‍ර ප්‍රමාණය වැඩි වෙනවා. අවුරුදු 50කට පැනනට පස්සේ මහා ලොකු චිත්‍ර ගොඩක් ජීවිතය හදලා ඒවට බැඳිලත් වැඩි ගොඩා. ඒ නිසා යාට නිර්වාණ ධාතු වෙන්නේ. දැන් නිවන් දකින්න නම් ඔබ කරන්න තියෙන්නේ දැන් අවුරුදු 50කට කාලේ හදාගත්තනේ ටික ටික චිත්‍ර ලෝකෙ පිළිබඳ අදහස්. ඒ ඔක්කොම ශූන්‍ය කරගෙන ගිහිල්ලා තමන් අර ඉපදු ස්වභාවයේ මුල් තැනට ආවම අපි කියන සංසාරය ඉවරයි. මිනිසුන්ට නිවන් දැකින්න බැරිලා තියෙන ඕන් හදාගත්ත චිත්‍ර ගොඩක ඕන්ම හිරවිලා. ඕන්ම හිරගයක් හදාගෙන ඕන් මේකට ඉබ්බෙද්දාගෙන හිරවිලා කියලා කෑ ගහනවා. ඒක තමයි ඇත්තම කතාව. අපිම හිරගයක් හදලා අපිම ඉබ්බෙද්දාගෙන අපිම කෑ ගහනවා. එතකොට සත්‍ය ගවේෂකයෙක් කියලා කියන්නේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නේ කියන්නේ ඔහුගේ හදාගත්ත චිත්‍ර ඔක්කොම අත්හැරලා දානවා. චිත්‍ර අත්හැරලා දාපු මිනිස්සෙක්ව, ඒ කියන්නේ චිත්‍ර අත්හැරනවා කියන්නේ ඒවට දීපු වටිනාකම් සියල්ල ගලවලා දානවා. ඔහුගේ ස්වභාවය තමයි, ඒ කියන්නේ ඔහුට කිසිව කියලා කිසිම හැඩයක් නැහැ. ඔහුට කියලා කිසිම චිත්‍රයක් නැහැ. ඔහුට තව කෙනෙක් ගැන අදහසකුත් නැහැ කිසිම. ඔහුට ඔහු ගැන අදහසකුත් නැහැ. ඒ චිත්‍රයක් නැති කෙනෙක් හොයාගන්න පුළුවන් තව ලේසි මං කියන ක්‍රමයක්. ඔහුට අනාගතයක් නැහැ. චිත්‍ර තියෙන අය දිහාම එක එක මිනිස්සු පිළිබඳව, තමන් පිළිබඳව, ඥාති ළමයි, ගෙවල් දොරවල් පිළිබඳ එක එක මානව මනෝලෝක හදාගත්ත අය ඉන්නවනේ. හරි ලේසි ඒ වගේ කෙනෙක් හොයාගන්න එයාගේ හිත හැම වෙලේම ඉස්සරහට යනවා. හැම වෙලේම ප්ලෑන් වෙනවා ඉස්සරහට. ඒ සංවිධානය කියන්නේ මම මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ, මම මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ, මගේ ළමයාව මෙහෙම කරවන්න ඕනේ, මෙහෙම කරවන්න ඕනේ, මෙහෙම පවත්වන්න ඕනේ කියලා එයාගේ සිත මේ මොහොතේ නතර වෙලා තියෙන්නේ නැහැ. එයාගේ සිත හරියට මෙහෙම නිකන් කියක් දුවනවා ඉස්සරහට. මෙහෙම නිකන් අර නිකන්
මොකක්දෝ අර නිකන් ටැප් එකක් ඇරියා වගේ ඔයේ ගලන එක තියෙන්නේ. ඔයේ මෙහෙම හැමලියෙම ඉස්සරහට ඉස්සරහට ඇත්තටම මේ ඉස්සරහට ඉස්සරහට මිනිස්සුගේ හිත ගලද්දී සිතහරි බරයි. ඒ සිතහරි දුකයි. සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙක්ට එහෙම නෑ එයාගේ සිත එහෙම නතර වෙලා තියෙන මොහොත. ඒ මොහොත තුළ ඇතුළේ ලසිත නතර වෙලා. මොහොත තුළ නතර වෙච්ච ස්වභාවයක් තියෙනවා. දැන් එතකොට දැන් අපිට අවශ්‍ය කරනවා එහෙනම් මං මේ චිත්‍ර වලින් ගැලවෙන්න මට ක්‍රමයක් නැද්ද? ක්‍රමේ ලේසි ක්‍රමේ තමයි ඔබ ඉස්සරහට හිත යන්නේ නතර කරන්නේ නේද? ඉස්සරහට හිත ගමන් කරන එක කෙනෙක්ගේ නතර වුණොත් එයාගේ චිත්‍රය පවතින්නේ නැහැ. දැන් අපි චිත්‍ර හදාගෙන මෙහෙම යනවා ඉස්සරහට හිත. දැන් අපි මේව කල්පනා කරනවා. අපි කල්පනා කරනවා ජීවිතය පිළිබඳ මේ විදිහට. මම මේ විදිහට මම එක එක මානසික ලෝක හදාගෙන ඒවට බැඳිලා මම මේ ඒවා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා හැම වෙලෙම සංවිධානය කර කර ඉඳ තියෙනවා. හැබැයි මට තේරෙන දෙයක් තමයි මම ජීවිතේ දැන් අපි හැමෝටම තරුණ කාලයක් තිබුණා අපි දුම අවුරුදු 15-16 කාලේ. අපිට අවුරුදු 15-16 කාලේ තියෙද්දී අපි තේරිච්ච දෙයක් තමයි අපි ගොඩාක් ජීවිතේ සංවිධානය කළා. ගොඩාක් ජීවිතේ ප්ලෑන් කළා. මේ දේවල් මෙහෙම වෙන්න ඕනේ මගේ ජීවිතය තුළ කියලා හිතුවා. සමහර දේවල් හිතුවා මගේ ජීවිතේ මේ වගේ දේවල් නම් කවදාකවත් මගේ ජීවිතේ වෙන්න එපා කියලා. ඒත් අපි මෙහෙම ප්ලෑන් කරලා මම මට බැඳිලා මෙහෙම ජීවිතය ගැන මං ගැන සංවිධානය හදාගෙන ගියාදදී මට තේරෙනවා මං හිතපු විදිහට ජීවිතේ වෙන්නේ නැහැ. මං හිතපු විදිහට මේක දුවන්නේ නැහැ. මං කොච්චර මේක හැදලා ප්ලෑන් කරලා සංවිධානය කළා සමහර දේවල් මං හිතන දේවල් උනේ නැහැ. සමහර දේවල් මම වෙන්න ඕනේ කියන දේවල් නොවේ තිබ්බා. සමහර ලාට මම වෙන්න එපාම කියලා හිතපු දේවල් ඒවම ජීවිතේට වෙන්න ගත්තා. එතකොට අපිට තේරෙන ගන්නවා මම ජීවිතය පිළිබඳ කොච්චර ප්‍රෝග්‍රෑම් හදලා කොච්චර සංවිධාන හදලා කොච්චර ප්‍රෝග්‍රෑම් හදලා කොච්චර සංවිධානය හදලා මේක මෙහෙම ඉස්සරහට ප්ලෑන් කරලා ගමන් කරන්න හැදුවත් ඒ විදිහට ඒවා වෙන්නේ නැහැ. ඒවා වෙන්නේ ඒවට වෙන්න ඕනේ ප්ලෑන් එකක් තියෙනවා. ඒ ජීවිතේට තියෙනවා වෙනම ප්ලෑන් එකක්. මම හදාගෙන තියෙනවා වෙනම ප්ලෑන් එකක්. ඒත් මම කොච්චර ප්ලෑන් එකක් හදාගෙන ජීවත් වුණාට ඒ ප්ලෑන් එකට නෙමෙයි දේවල් වෙන්නේ අර ජීවිතේ හැදිලා තියෙන ප්ලෑන් එකට. ඒ කියන්නේ අපි කියන්නේ ජීවිතේ වෙන්න ඕන දේවල් තමයි වෙන්නේ. එහෙනම් මට ලේසිද ඊට හරියට ලේසිම දේ තමයි මම මේක ප්ලෑන් කරන එක අතහැරලා මේක ප්ලෑන් වෙලා තියෙන විදිහට යන්න දෙනවා. එතකොට මට කිසි බරක් නැහැ. මට කිසි ඔළුවට පීඩනයක් නැහැ. මම වෙන්න ඕන දේට වෙන්න ඉඩ දෙනවා. ඒ මොකද එහෙම කරේ මට තේරෙනවා මම කොච්චර ප්ලෑන් කළත් වෙන්න ඕන දේ තමයි ප්ලෑන් එකේ තියෙන එක තමයි වෙන්නේ. එහෙනම් මම මෙහෙම වෙන්න ඕන කියලා හිතුවාම එහෙම නොවෙද්දි මට දුකයි. මෙහෙම වෙන්න එපා කියලා හිතාගෙන හිටියාම ඒවා වෙන්න ගත්තදි දුකයි ජීවිතේ. එහෙනම් අපිට තේරෙනවා අපි දුක පවතින්නේ කොමක් නිසාද? දුක පවතින්නේ මිනිස්සුන්ගේ සංකල්ප දෙකක් නිසා. මෙය වෙන්න ඕන මේ වෙන්න එපා කියන සංකල්ප දෙක නිසා. ඒ නිසාම ඒ සංකල්ප දෙක අත්හැරියා. ඒ සංකල්ප දෙක අත්හැරියට පස්සේ මට තේරෙනවා පුදුමාකාර නිදහසක්. දැන් හිතන්නේ දැන් ඔබ මේ භාවනා වැඩමුළුවට එන්න ප්ලෑන් කරා. ඔබ අනිවාර්යෙන් නිශ්චිතව ප්ලෑන් එක ගැහුවා. ඔබ කල්පනා කරන අනිවාර්යයෙන්ම මට මේ භාවනා වැඩමුළුවට එන්න ඕන කියලා හිතනවා. දැන් ඔබ නිශ්චිත ස්වභාවයක් හිතේ දැන් හදාගත්තනේ නිත්‍ය සංකල්පයක්. අනිවාර්යෙන් මේකට මා යා යුතුයි කියලා. හදිසියේ මේ දවස් එකේම වැහැලා මේ ඔක්කොම නා යනවා. එතන ඔබ එන්නත් බෑ පාරවත් නා දැන් තාමත් තව පොඩ්ඩක් වැස්සොත් මොකද ඔක්කොම ඔබට යන්නත් බෑ එන්නත් බෑ මේ ඔක්කොම කඳු ටික නා යන්න පුළුවන් තව ටිකක් මේ දැන් සතියක මේ වැහැගෙන ගියා නම් මේ කඳු ඔක්කොම එතන ඔබට එන්න විදිහක් නෑ. එතකොට ඔබට සිතේ දුකක් දැනෙනවා. ඒ දුක දැනෙන්නේ මොකද ඔබ නිශ්චිත අනාගතයක් හදපු නිසා. කියන්නේ නිශ්චිත නිත්‍ය සංකල්පයක් ඔළුවේ දාගෙන නිශ්චිත විදිහට අනාගතයක් හදුවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි කල්පනා කරන නිශ්චිත අනාගතයක් අත්හරිනවා. නිශ්චිතව අපේ හිත හදන අනාගතයක් තියෙනවානේ. ඒ අත්හැරලා දාලා අපි කල්පනා කරනවා. ආ අද දැන් අයියෝ නාය හොඳටම වහිනවා.
එතකොට කල්පනා කරනවා අද ජීවිතේ ප්ලෑන් එකේ තියෙන නාන්න වැස්සේ නාන්න තියෙන ඕක හොඳට එළියට බහැර දවසම නානවා ඉතින් ප්‍රශ්න ඉවරනේ දැන් දැන් රිට්ටිට් එක ගැන හිතන්නේ ඇයි දැන් ඉතින් දැන් ප්ලෑන් එකේ ඒක නැහැ ඉතින් මමනේ ප්ලෑන් කළේ ඒක තියෙනවා නේද ජීවිත ප්ලෑන් එකේ තියෙන ඒක නෙවෙයි ජීවිත ප්ලෑන් එකේ තියෙන වැස්සට නාන්න ඒ නිසාම ඒ සතුටින් බාර ගන්නවා ඉතින් ඇත්තටම ඔය කෑල තේරෙනවා ජීවිතේ ඉතින් ඔබ තමයි ලොකුම රහස ඕක ජීවිතේ තේරිච්ච කෙනෙක්ගේ එයා නිර්වාණ මාර්ගය තුල ගමන් කරන්න hinaවි. ඇත්තටම ඕක තේරිච්ච කෙනෙක් ගමන් කරන්න මාර්ගිකුත් නැහැ. එයාට ගමන් කරන්න මාර්ගිකුත් නැහැ. එයා හරියට රස්තියාදුකාර තරුණෙක් වගේ. රස්තියාදුකාර කොල්ලෝ ඉන්නවා නේ රස්තියාදුකාර තරුණයෝ ගමන් යද්දී යාළුවෝ කිසි ප්ලෑන් එකක් නැහැ. ඔහේ යනවා. ඒ වෙන්නේ මොකේ කන්න කොහෙන් ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඇත්තටම රස්තියාදුකාර කිරිමේ කියලා කියන්නේ බය නැති මිනිස්සෙක්. බය තියෙන අය තමයි ප්ලෑන් හදා යන්නේ. ජීවිතේට බය අය ඔයිට ප්ලෑන් ගහනවා මැරෙන කණු ප්ලෑන් ගහනවා මැරෙන්න පස්සේ ප්ලෑන් ගහනවා. හොඳට බලන්න ජීවිතේට බය මිනිස්සුන ඕනවට වඩා ඉන්සූරන්ස් දාගෙන ප්ලෑන් ගහගෙන හරි බයේ ඉන්නේ. ඒත් රස්තියාදුකාර වෙන්නේ කවි රස්තියාදුකාරයෙක් කියවට එයාගේ හිත හරියට බයක් නැහැ. එයා හරියට කුරුල්ලෙක් වගේ. කුරුල්ලෝ අටකොට පුරවන්නේ නැහැ. මිනිස්සු බයෙන්ද මහන්සියලා අඩකොඩ පොරවලා කෑම කියලා ආරක්ෂා කරගෙන ගන්නවා. කුරුල්ලෙක් එහෙම එකක් නෑ. එයා එහෙ එදාට එදා හොයාගෙන ගිහලා කනවා. එයා එරට එයා තමයි හොඳම ඒවා කන්නේ. අපි මහන්සියලා වපුරලා දුක් විඳලා කනවා. අර කිසිම ගිහම බයක් නැතුව කනවා. මා කියන්නේ ඔබ ජීවිතේ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ජීවිතේ කොහොමද මේක ප්ලෑන් වෙලා තියෙන මේ ලයිෆ් එක. එන් වෙන තැනට යනකම්. ඒ නිසා ඔබ මොනව කළත් ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒ නිසා ඔච්චර බය වෙනක අපි අත්හැරලා දාලා ඒ කොහොමද ජීවිතේ අවිනිශ්චිතතාවය ඇතුළේ ඉන්නද? අවිනිශ්චිතභාවය ඇතුළේ ජීවිතේ අපි දන්නේ නැහැ. ඒක අපි ලොකුවට ප්ලෑන් කරන්නේ මෙහෙම වෙන්න ඕන කියලා. ඒ හෙට බලනවා මෙච්චරයි. අපි අදට අද hina වෙනවා. අදට අද ජොලියකේ ඉන්නවා. ඒත් අපි හෙට ගැන එහෙම අදහසක් නැහැ. ඊළඟට කොහෙද උපදීද සතර අපායයිද අවීචේව අපි දන්නේ නැහැ. අපි මේ මොහොතේ සතුටින් ඉන්න ඊළඟ මොහොතේ ඒ මොහොතේ වෙච්ච දේ තමයි ප්ලෑන් එක ජීවිතේ ඒක බාර ගන්නවා ඊළඟ මොහොතේ ආයෙත් තමයි ඒ වෙච්ච දේ කියලා ඒ ජීවිතේ ප්ලෑන් කොහොමද ওই ප්ලෑන් කතාව තේරුණා නම් ඒ වෙලාවේ කොහොමද තෙන්න ඕන එක වෙන්නේ කියලා ඒක තමයි ජීවිතේ ප්ලෑන් වෙලා තියෙන විදිය කියලා ඉතින් යාර කිසි ප්‍රශ්නයක්වත් නැහැ ඒක දැන් ජීවිතේ නරකක් කියලා ගන්න නැහැ හොදක් කියලා ගන්න නැහැ කොහොමද වෙන්න ඕනේ ඔක්ක දේවල් තියෙන ජීවිතේ පුරාවට ඒ එතකොට අපිට මේක වෙන්නේ අපිට මේක තේරෙන්නේ නැත්තේ අපි ජීවිතේ ගොඩාක් කාලවලට මෙහෙම සංවිධානය කරනවා ජීවිතේ මෙහෙමම වෙන්න ඕනේ මම කියන්නේ සංවිධානය කරන්න එක ප්‍රශ්නයක් නෑ ඕන දෙයක් දැන් මේ රිට්ටිට් එක වල සංවිධානය කරන්න එපා හැබැයි නිශ්චිතව නැතුව අවිනිශ්චිත භාවයක් තුල ඉඳගෙන ඒක උනොත් හොඳයි නොවුනොත් ඊටත් වඩා හොඳයි දැන් මේක රිට්ටිට් එක තිබ්බොත් හොඳයි දැන් තිබ්බේ නැත්නම් අපිට දේශනාමකුත් කරන්න ඕනේ ඉඳගෙන හොඳට ඉන්න පුළුවන් ඉදහස ඉතින් මෙහෙම කතා කරන්න ඕනේ නැහැ කයි වරු ගහන ඕකුත් නැහැ ඉතිහාසයේ හිටියා ඉච්චරයි ඉතින් ඒ නිසා ඒක උනොත් හොඳයි නෝනත් ඉරත් වඩා හොඳයි කියලා හැම වෙලේම අවිනිශ්චිත භාවයක තුල ඉන්නවා මේ ජීවිතේ රහත් උනොත් හොඳයි නෝනත් ඉරත් වඩා හොඳයි එහෙම නිශ්චිතයක් නැහැ හැබැයි කරනවා බැහැලා කරනවා ජීවිතේ පූජා කරලා පණ ඇරලා කරනවා හැබැයි නිශ්චිත අදහසක් නැති ආන්ගේ අවිනිශ්චිත භාවය තුල මුළු ජීවිතේම වැඩේ ඉන්නවා ඒ අවිනිශ්චිතභාවය තුළ ඉද්දී ඔබට ලෝකෝත්තර ධර්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. මිනිසුන්ට ලෝකෝත් කොච්චර මාර්ගේ බැලුවත් ඕන් ඉන්නේ නිශ්චිත ආකල්පවල. ඒ නිසා ඔවුන්ගේ ලෝකෝත්තර ධර්ම ගෝචර වෙන්නේ. ඒ නිසා අපි මාර්ගය වඩන්නේ අවිනිශ්චිතභාවය තුළ ඉඳගෙන. අපි කියන්නේ අනිත්‍ය සංඥාව තුළ ඉඳ පිටවගෙන. අවිනිශ්චිතභාවයක් තුළ ඉඳගෙන. ඒකනේ ගිරිමානන්ද සූත්‍රයේ මුලින්ම පුරුදු කරන්න කියන්නේ අනිත්‍ය සංඥාව. දැන් අපි ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ නිර්වාණ මාර්ගයේ වඩන කෙනෙක් දස සංඥා වඩන්න කියනවනේ. දස සංඥා පුරුදු කරන්න කියනවනේ. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, ඒ අසුභ සංඥා, ඒ පහාන සංඥා, විරාග සංඥා, ඒ වගේ සබ්බ ලෝක අනිරත් සංඥා ආදි වශයෙන් නිර්වාණ මාර්ගයේ වඩන කෙනෙක් සංඥා මට්ටමින් හරි 10ක් පුරුදු කරලා තියාගන්න කියනවා. ඒක පළවෙනි අංගය තමයි අනිත්‍ය සංඥා. මාර්ගයෙන් ඔබට ආගේ සංඥාව තුළම ඉඳගෙන මාර්ගය වඩන්න. ඒ කියන්නේ මේ අනිත්‍ය කියලා හිතේ තහින් එකක් නෙවෙයි කියන්නේ. ඒ අනිත්‍ය කියන අවිනිශ්චිතභාවය තුළ තමයි වඩන්නේ. දැන් නිත්‍ය සංඥාව තුළ වඩන කෙනෙක් තමයි සමාධියක් නැති වුණත් දුක් වෙන්නේ. මේ ඒ අපි වඩන්නේ අවිනිශ්චිතභාවය තුළ.
අවිනිශ්චිත භාවය තුළ ඉඳගෙන මාර්ගය වඩන කෙනාට අනිවාර්යෙන් මෙහෙම විය යුතුයි කියන අදහසක් ඇතුළේ ඒ වෙන එක තමයි යා හිතපු දේ. ඒ නිසා මම ඔබට අපි උදේවරු ලදක දෙන දින පරිදි තමයි හැම වෙලේම මේ අවිනිශ්චිත භාවය තුළම ඉන්න. ඊළඟට කුමක් වේද දන්නේ නැහැ. ඒ කියන්නේ අර රස්තියාදුකාර මනස තුළ කිසිම ප්ලෑන් එකක් නැති ලයි ජීවිතයක් තුළ. ඊළඟට මොකක් වේද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙනවනේ එක්තරා මේ වයස් හතරක් ඒ කාලෙකදී අධ්‍යාපනය ලැබෙනවා ගෘහස්ථේ වශයෙන් අද ඊළඟට වානප්‍රස්ත සංന്യാසය. ඒ ඔක්කොම අතහැරලා යනවා. ඇත්තට මේ ඔක්කොම අතහැරලා යන්නේ මේ ගෙවල් එක ප්‍රශ්න ඉන්දියාවේ හදලා තියෙන්නේ මේ ගෙවල් එක ප්‍රශ්නයක් ඉඳ නෙමෙයි. ළමයින්ට තියෙන බැඳීමින්ද නෙමෙයි. ඒ බැඳීම නැති කරන්න යනවා නෙමෙයි. මේ ළමයින්ට බැඳිලා වැඩිඳ ඒව අත්හරින්නවත් කඩ නැති හින්දවත් යනවා නෙමෙයි. එහෙම එකක් හදලා තියෙන්නේ මොකද ඔක්කොම අතහැරලා යනවා හිත මොන වෙයිද කියලා දන්නේ නැතුව. අන්න එතකොට අර යාගේ හිත හයි වෙනවා මේ අවිනිශ්චිත භාවයත් එක්ක ජීවත් වෙන්න යනවා. ඉහිදීදයක් කියන්නේ එහෙම නේද ප්ලෑන් කරලා තියෙන්නේ. හෙට කන්නේ මොනවද? අනිද්ද කන්නේ මොනවද? තව අවුරුදු 10කින් කොහොමද ඉන්නේ? මේක මහා ප්ලෑන් කරපු ජීවිතයක්. ඒ ආධ්‍යාත්මික ජීවිතයක් කියන්නේ බුදුහාමුදුරු පාරට බැස්ස කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. දැන් ඉහි ජීවිතය අදල් නිවන් දකින්න ගියට කොහෙටද යන්න ඕනේ? එහෙම මුකුත් නැහැ. පාරට බැලලා ඒ පාත්‍රය අතරගෙන ගියා. ඉච්චා. අවිනිශ්චිත ජීවිතය. කන්න හම්බෙයිද දන්නේ නැහැ. මැරෙයිද දන්නේ නැහැ. නිබුදු වෙයිද දන්නේ නැහැ. නොවේද දන්නේ නැහැ. ඒ අවිනිශ්චිත භාවයට බැස්සා. ඇත්තටම ඔබ එක ඔබ බලන්න ඔබ මහනෙන්නේ කොහොමද මහනෙන්නේ නැහැ බයයි නේ කන්ද නැති ඉර දන්නේ නැහැ ඇයට මට මේක කරගන්න බැරි වෙයි දන්නේ නැහැ ගෑස්ටික් වෙලා මැරෙයි දන්නේ නැහැ පුතු මහාකාර බයයි මේ අවිලිසිත භාවයට බහින්නේ ඒ තරම්ම විමුලනවා අපි ඉතින් මං කියන්නේ බහින්නේ ජීවිතේ මොකද වෙන්නේ කියලා බලන්න ආයේ මේ මුදල පැල්ල බලන රාජාව මහෝ ගංගාවෝ කියලා පහින්නේ තියෙන්නේ මොනවා වෙයිද දන්නේ නැහැ මොකක් වෙයිද දන්නේ නැහැ ඒ අවිලිසිත භාවයක් තියෙන්නේ එක්කෝ මැරෙන්න පුළුවන් එක්කෝ ගොඩ යන්න පුළුවන් එක්කෝම නිවන් දැකී එක්කෝ පිස්සු වෙරි ඒත් බයින්න මොකක් වේද දන්නේ නැවෙ දෙන්නේ මේ මාර්ගයට ඇවිල්ලා හැබැයි බය නැතුව අපි අවිනිශ්චිත භාවය තුළ ඉන්නේ අපි ඒස අපි අවිනිශ්චිත භාවය තුළම මේ නිර්වාණ මාර්ගයේ වඩන්න ඒ අවිනිශ්චිත භාවය තුළම අපි ඉන්න ගම එතකොට දැන් මේ මාර්ගයේ වඩද්දී ඇත්තටම මාවඩ කියන්නේ මේ මාර්ගයේ ගමන් කරද්දී යාට මේ ඒ කියන අනන්‍යතාවය එයාම විනාශ කරගන්නවා එයා මෙයා හදාගත්ත එයාගේ ලෝකය කඩා ගන්නවා. මොකද හේතුව දැන් වයස අවුරුදු 70ක් 60ක් 70ක් ගිහිල්ලා මානසික ලෝක ගොඩාක් චිත්‍රයක් කියලා ඉන්නේ. මානසික චිත්‍ර ගොඩාක් එක්ක හිටියාම එයා මැරුණාට එයාගේ සංසාර ගමන ඉවර වෙන්නේ නැහැ. මොකද එයා මානසික ලෝක ගොඩාක් අල්ලගෙන ඉන්නේ. එතකොට මොකද ඉතින් මැරිලා එයා ආයෙත් අර මානසික ලෝකයක් ඇතුලේ උපදිනවා. ඒකනේ එක්ක එයා ප්‍රේතෙක් හරි කවුරු හරි වෙලා ඒ මොකද අන්තිම මොහොතේ අපේ ජීවිතේ අපිට අපේ අයිතිය නැතිනවා සම්පූර්ණ අපේ ජීවිතය අයිති අපේ හෘද සාක්ෂි ඉස්සරහා වෙනවා ওই හෘද සාක්ෂියෙන් ඉහි තමයි ආදර දේවදත් දේවදූත සූත්‍රය කියන්නේ මාර්යා නේ යම රජුව ප්‍රශ්න පහක් අහනවා කියලා දෙනවා ත්‍රිපිටකයේ කියන ඇත්තටම ඒ අහන්නේ මාර්යා නෙමෙයි යම රජුව නෙමෙයි ඔබේ හෘද සාක්ෂි ඉස්සරහා වෙනවා ඔබේ හෘද සාක්ෂි ඉස්සරහාට ඇවිල්ලා ඔබ කියව කරපු සියල්ලම නිකන් එහෙම කිසිම මේ කියන්නේ කිසිම කොලේ වහන්න බෑ අපිට කියලා. එහෙම එහෙම අවසාන මොහොතදී අපි ඉස්සරහට අපේ හද සාක්ෂිය අපි ජීවිත ගානම් කරපු දේ ඉස්සරහට එනවා. කරපු වංචනික වැඩ, කරපු දේවල් මෙහෙම ඉස්සරහට ආවට පස්සේ ඒ හද සාක්ෂිය තීරණය කරනවා. ඊළඟට ඔබට බල්ලෙක්ගේ බඩකටද දාන්න. ඊළඟ ඔබ ඒ අයිතිය ඔබට නැහැ. අවසාන මොහොතේ ජීවිතයේ අයිතිය ඔබට නැහැ. ඒක පවතින හද සාක්ෂියට. හද සාක්ෂි ඔබ අඳුරෙක්ගේ බඩට දායි දැන මාන්නෙන් හිටියොත් අඳුරේ අතිමාන්නෙන් හිටියොත් බල්ලේ ඔය කාරියරි බඩකට දානවා දාලා ඒකට ඔබට කරන්න දැන් අනේ දැන් මට බෑ මේ ආත්මය තුල ඉන්න කියලා බෑ ඔබේ ආත්මයේ අයිතිය හද සාක්ෂියට අපි එකට කියනවා කර්මය අරගත්තා අරගෙන ඔබට උරුම බඩ කුස පෙන්නවා මාවල කියන්නේ ඔබ හද සාක්ෂියක් ඉතුරු කරන්න එපා හෘද සාක්ෂිය ඉස්සෙල්ලාම හෘද සාක්ෂිය සුද්ධ කරගන්න. පිරිසුදු කරගන්න. පස්සේ හෘද සාක්ෂිය විනාශ කර. හෘද සාක්ෂිය විනාශ කරගත්තොත් හෘද සාක්ෂිය විනාශ කරපු කිසි මනුස්සයෙක්ට නැවත උපතක් නැහැ. ඒ යාළ ඉස්සරහට එන්නේ යාට හදපු ලෝකයක් නෑ. සකස් කරපු ජීවිතයක් නෑ. යා සියලු යාගේ අනන්‍යතාවය සියලු මානසික චිත්‍ර ඔක්කොම විඳලා ඉවරයි. මානසික චිත්‍ර බිඳපු මනුස්සයෙක්ට හෘද සාක්ෂිය
කර්ම ශක්තියක් නැහැ. කර්ම ශක්තිය දින ඇයට හෘද සාක්ෂිය දින ඇයට ආයත් යා මානසික ලෝකවල සැරිසැරීමක් පවතියි. ඒ නිසා අපි කරන්නේ අපේ අනන්‍යතාවල් සියල්ල විනාශ කරගන්න. අනන්‍යතාවල් විනාශ කරගත්ත කෙනෙක් හොයන්න පුළුවන්. එයා ඕනම තැනකට ගියාට පස්සේ එයා මිනිවරු ළඟට ගියාම එතෙන්ට ගියාම එයාලත් එක්කත් ඉන්නවා සතුටින්. එයා ළමෙක් ළඟට ගියාම එයා ළමෙක් වගේ. එයා වැඩිහිටියෙක් ළඟට ගියාම වැඩිහිටියෙක් වගේ. එයා පිස්සන් කොටුවල ගියාම එයාත් ඔය දාර්ශනිකයෙක් වගේ ඉන්නේ. එයාත් ඔය මොනවාරි පිස්සුවක් කියලා යනවා. ඒකෝ අපි හොත් එයාගේ හැඩේ මොන වගේද කියලා. ඇත්තටම එයාට හැඩයක් නෑ. එයා හරියට වතුර වගේ. වතුර මොන වගේද? වතුරේ හැඩේ මොකද්ද? වතුරේ හැඩයක් නෑ. වතුරේ පාටක් නෑ. වතුර කෝප්පෙට දැම්මොත් කෝප්පේ හැඩේ ගන්නවා. පඩික්කමට දැම්මොත් පඩික්කමේ හැඩේ ගන්නවා. ඒ වගේ තමයි ඇත්තට මේ මාර්ගයේ ගමන් කරලා අනන්‍යතාවය විනාශ කරගත්ත මිනිස්සේ එයාගේ වතුර වගේ. එයාට ඕනම තැනක කිසි ප්‍රශ්නකුත් නෑ. එයාට එයා රටේ රජුරුව එක්ක යද්දි රාජපලස්වල රාජකීය ලීලාවේ යන හැබැයි එයා ආයෙත් ගමට ආවට පස්සේ ගමේ පොලිසියෙන්ොත් එක්ක සුරුට්ටුරාගෙන ඉන්නවා. ඒ දෙක එයාට කිසි විශේෂයක් තේරෙන්නේ නෑ. එයාට ගමේ පොලිසියෙක සුරුට්ටුවක් කරන ජීවිතයයි රාජකීය රජුරුවත් එක්ක රාජපලසයාගේ ජීවිතය අතර විශේෂයක් තේරෙන්නේ නෑ. එයා එතෙන්ට ගියාම එහෙමයි මෙතෙන්ට ගියාම මෙහෙමයි. ඒ කියන්නේ එයාට එයාගේ එයා පිළිබඳ හදපු චිත්‍රයක් එයාට නෑ. එයාට එයා පිළිබඳ කිසිම අදහසක් නැහැ. ඒ කියන්නේ එයාගේ අනන්‍යතාවය බිඳිලා ඉවරයි. ඒ කියන්නේ එයාගේ සංසාරය ඉවරයි. මිනිස්සු මානසික චිත්‍ර නඩත්තු කරනකම් විතරයි මානසික චිත්‍රයක් මේට බැඳිලා ඉන්නකම් ඒක සංවර්ධනය කරන්න යනකම් විතරයි සසර පවතින්නේ. ඒ නිසා අපි ඒ ඔක්කොම විනාශ වෙන්න දෙනවා. කැඩෙද්දි නිශ්චලව කැඩෙන එක දිහා බලන් ඉන්නවා. ඉවරයි. ඒක ඕනවට ආයෙ රක්ක හදන්න යන්නේ නැහැ. ඒක කැඩිලා විනාශ වෙලාම යන්න දෙනවා. ඒ වගේම අනිත් කාරණය තමයි අපිට විමුක්ති මාර්ගයේ මේ ආර්ය ප්‍රතිපදාව තුල ගමන් කරද්දී අපිට අමුතුවෙන් මේ නිර්වාණ මාර්ගයේ වඩනවා කියලා අමුතුවෙන් ප්‍රෝග්‍රෑම් කරලා මොනවත් වඩන්න යන්න එපා. අපි අපි දැන් මේ නිවන් දකින්න ඕනේ මෙහෙම කියලා අපි මොනව හරි ප්ලෑන් කරනවානේ. මම මේක කරොත් නිවන් දකින්න පුළුවන්, මෙහෙම ක්‍රමයක් කරන්න ඕනේ. අපි තියන එක අපි හිතන් ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් කරලා නිවන් දකින්න. මම කියන්නේ සියලු ප්‍රෝග්‍රෑම් ටික අත්හරින්න. ඔබ මෙහෙම දැන්ම වාඩි වෙලා මොනවත් මනසේ ප්‍රෝග්‍රෑම් කරපු දෙයක් සිහි කරන්න යන්න එපා. පරණ හදාගත්ත බණ වලින් අහපු හරි මොනවාරි දෙයක් අමුතුවෙන් සොයන්න යන්න එපා. ඔබට නිර්වාණ මාර්ගයේ වඩනවා කියන්නේ ඒක හරියම මේ ලිහිල් ගමන. ලිහිල් කියන්නේ හරි දැන් ඔබ මෙහෙම වාඩි වෙලා ශරීරේ ගොඩාක් කොහොම සැහැල්ලු කරන්න. ශරීරේ හැම මස් කොටුවක්ම ලිහිල් කරන්න. ලිහිල් කරන්නේ ලිහිල් භාවයත් එක්ක, ඒ සරල බවත් එක්ක, ඒ සැහැල්ලුවත් එක්ක මොකක්වත් කරන්න යන්න නෑ නිකන් ඉන්න. දැන් දැනෙන සැහැල්ලුව තියෙනවනේ වාඩි වෙලා ඉද්දි. ඒ හැබැයි එතකොට මේ කොයිලාවකවත් මේ ඇඟ දරදඩු කරන්න යන්නවත්, ඒක තද කරන්නවත්, ඒක නිකන් මහා මේ හිර කරන්න යන්න එපා. දැන් ඔබට ඇත්තටම දැන් සමහර අයට මේ ඇඟ සැහැල්ලු කරන්න ගම සැහැල්ලුව කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒ නිසා සැහැල්ලු කියන එක තේරෙන්නේ නැත්නම් මං කියනද පොඩ්ඩක් මොනව හරි බරට හිතන්න දෙයක්. බරට හිතන එක පාට එක අත්හරින්න. ආන් එතකොට ඔබට තේරෙන්නේ සැහැල්ලු කියන්නේ මොකද්ද කියලා. ඔන්න කේස් පැලෙන තරම් හිතලා ඒක පහට පොඩ්ඩක් අතහැරලා බලන්න මොන වගේ දැනෙන්නේ කියලා. අන්න ඒක තමයි සැහැල්ලුව කියලා කියන්නේ. ඒ නිසා ඔබ භාවනා කරනවා කියලා කිසිම අමුතු දෙයක් හොයන්න යන්නත් එපා. අමුතුයෙන් කල්පනා කරන්න යන්නත් එපා. අමුතුයෙන් මොනවා දේවල් ප්ලෑන් කරලා මෙනෙහි කර කර ඉන්න යන්න ඕනේ නැහැ. ඔබ වාඩි වෙලා ඉරියව්ව සැහැල්ලුවත් එක්ක ඒ සැහැල්ලුවත් එක්ක ඉන්නවා. ඒ සැහැල්ලුවත් එක්ක ඉද්දී ඒ සැහැල්ලුව එක්කම මොනවද දැන් හොයන්න යන්නේ නැහැනේ, මොනවද බලන්න යන්නේ නැහැනේ. එතකොට ඔබට තේරෙන්න පටන් ගන්නේ බොහොම ඇතුලේ නිශ්ශබ්ද වෙන්න ගන්නවා ඇතුලේ. අපි අපේ කයේ සැහැල්ලුවත් එක්ක ඉද්දී කයට වද දෙන්න යන්නේ නැහැ. දැන් අපි ගොඩාක් වෙලාවට කයක කයට කරන්නේ භාවනා කරන්න යන වද දෙනවානේ. නැත්තම් අපි මේ කය පාවිච්චි කරනවා අපේ වටින වස්ත්‍ර ඇඳලා රත්තරන් බඩු දාගෙන මේක නිකන් අපිව නිකන් පුඹව ගන්න. එක්කෝ අපි මේ ශරීරය පාවිච්චි කරනවා අපේ මාන්නේ වඩා ගන්න, එක්කෝ පාවිච්චි කරනවා මේකට වද දෙනවා.
එනකොට තේරුම් ගන්න නිර්වාණ මාර්ගයේ වර්ධන කෙනෙක්ට මේ ශාරීරියේ තමයි යාට නිවන් දොරේ අතුර. يعني ඒ නිවන් යන දොර අරගන්න තියෙන යතුර තියෙන්නේ මේ ශාරීරියේ. ඒ නිසා ඔබ කොහොලාවත් මේ ශාරීරියේ පහත් කරන්න යන්නත් එපා. ඕනතරම් මේක විචූර්ණ කරන්න යන්නත් එපා. මේක පාවිච්චි කරන්න තමන්ගේ නිර්වාණ ద్వාරය අරගන්න. ඒ නිවාණ ద్వාරය අරගන්න දෙන ලොකුම ලාභය තමයි අපිට ලැබිලා තියෙන කය. ඒ නිසා මම ඔබට කියන ඔබ ගොඩාක් සිතිවිලිත් එක්ක ඉන්න යන්න එපා. සංකල්පෙත් ඉන්න යන්න නැතුව ඔබ වාඩි වෙලා ඒ රිලැක්ස් එකත් එක්ක කය හොඳට බුරුල් කරන්න. ගොඩාක් හැම මස්පිරුවක්ම රිලැක්ස් කරන්න. බොහෝ මස්පිරුවක්ම රිලැක්ස් කරලා සැහැල්ලු වෙන්න ඇරලා ඒ සැහැල්ලුවත් එක්ක නිකන් ටිකක් වෙලා ඉන්න. මොනවද බලන්න යන්නේත් නැහැ, හොයන්න යන්නේත් නැහැ. ඉන්න හිත ඔබට එහෙම සිත නිකන් නිශ්චල වෙන්න පටන් ගන්නවා. අන්නේ ඒ නිශ්චල බවක් දැනෙද්දී අන්නේ නිශ්ශබ්ද භාවයත් එක්ක මේ පරිසරය ටිකක් අහගෙන ඉන්න. මේ පරිසරයේ හඬ දිහා ඒ ඔබේ ඇතුළ නිහඬුණාට පස්සේ නිහඬ වෙන වෙලාව ඔබට තේරෙයි කුරුල්ලෝ කෑ ගහනවා, ගස්වල කොළ හෙලවෙන හඬ. හැබැයි මේ හැම දෙයක්ම ගැඹුරු නිහඬ බවක් ඇතුළේ ඔබට තේරෙන්න ගන්නවා. නිශ්ශබ්ද භාවයක් ඇතුළතුල නිහඬ භාවයක් ඇතුළේ ඔබට කුරුල්ලන්ගේ නාදයේ ගස් හෙලවෙන හැටි ඇයි අන්නේ ඒස මොහොතක් ඔබ ඒ නිහඬ බව අහගෙන ඉන්න. ඒ නිශ්ශබ්ද භාවයක ඒ නිශ්ශබ්ද භාවය තුළ ඉඳගෙන ඒ නිශ්ශබ්ද භාවය ඇතුළේ දෙන හඬවල් ඇහෙන්න දෙන්න. අහන්න යන්න එපා. ඔබ බොහොම සැහැල්ලු වෙලා ඉරියව් සැහැල්ලුවත් එක්ක එහෙම ඉන්නවා. එහෙම ඉදී එන්න එන්න නිශ්ශබ්ද වෙන්න ඇතුළේ වෙන්න ඔබට මේ හඬවල් ඇහෙන්න ගන්නවා. ඒ ඇහෙන කිසියම් හඬ ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ඒක නරකයි කියලාවත් ඇයි මේ භාවනා කරද්දී මේ කෑ ගහනවා, සතු කෑ ගහනවා, අර ඒ මුඛා කන්නේ ඒ හැම නාදයක්ම ඒ ඇයින හැම ශබ්දයක්ම ඔබ බාර ගන්න. මොකද මේ හැම ශබ්දයක්ම මේ මොහොත තුල ඇහෙන දේ, මේ මොහොත තුල පවතින දේ. ඉතින් භාවනාව කියලා කියන්නේ ඇත්තටම මේ වර්තමාන මොහොත පිළිගන්නවා කියන එක. මේ මොහොත වෙන සියල්ලම. ඉතින් ඔබ මේ මොහොතට අවදි වුණාට පස්සේ සමහරට ඔබේ කය හොඳට දැනෙන්න පටන් ගනී. තමන් ගිරියව වාඩි වෙලා ඒ නිරියව දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබ අන්නේ දැනීමත් එක්ක බොහෝ සරලව ඉන්න. හැබැයි මොකක්වත් වෙනස් කරන්න යන්න එපා. ඔබ නිකන් මේ කිසියම් දෙයක අයිතිකාර හැඟීම ඇති කරගන්න එපා. දැන් අපිට ඕනේ හැම දෙයකටම අයිතිකාර හැඟීම හදාගෙන පාලනය කරන්නනේ. උතුම් ආසයෙන් දැන් ඒකනේ. දැන් සමහර අය හරියු ලකෝම ආසාව දෙන්නේ මේ හැම දෙයක්ම එයාට මොකක් හරි පාලනය කරන්න ඕන. දැන් සමහර නෝන්ලා කියන්නේ ඒකනේ. ඔයා ගෙදරදීවත් මට දෙන්න ඔයා උඩ පාලනය කරන්න කියලා. මොකද ඒ තමයි ඉන්නේ. අර සමහර අයට පාලනය කරන්න නැති වුණාට පස්සේ නිකන් ඇඟට නිකන් හරිනේ වගේ. මොකයි ඔයා නිකන් නිකමෙක් වගේ. මොකක් හරි එකක් අපිට පුළුවන් නම් පාලනය කරන්න ලැබිච්ච ගම අපිට නිකන් ආයේ පණ ගහන්න පටන් ගන්නවා. නිකන් අපි එන ක්වික් එකක් කියලා එකට. ඉතින් මොකද අපිට දැන් ඕන කන්ට්‍රෝල් කරන්න දෙයක් ලැබුණා. පාලනය කරන්න දෙයක් ලැබුණා. ඒත් භාවනාව කියන්නේ ඒක කොයිලාවත් ඇඟිලි ගහන්නේ අපි එකට. ඒක කිසිම කන්ට්‍රෝල් කරන්න යන්නේ. ඇත්තටම අපි නිකමෙක් වෙන එක. අපි නිකමෙක් වෙන එක තමයි භාවනාව කියන්නේ. ඔහේ භාවනාවට භාවනාව වෙන්න දෙනවා. අපි පැත්ත කරලා මොනවා නිශ්චය කරන්නේ නැහැ, මොනවා දඟලන්නේ නැහැ. ඒකට එහෙම තැම්පත් වෙන්න දෙනවා ඇතුළ. එහෙම ඇතුළ නිශ්චල වෙන්න දෙනවා. එහෙම තැම්පත් වෙලා ආයෙත් දෙනවා, නිහඬ වෙන්න දෙනවා, නිශ්චල වෙන්න දෙනවා. අන්න එතකොට මෙන්න මේ පාලනය කරනවා කියන එක අතහැරීමත් එක්ක පාලනය කරන්න නැතුනට මේ අවධානයෙන් ඉන්නවා. මේ මොහොත තුළ අවධානය පවත්වනවා, සිහිය පවත්වනවා, සිහියෙන් ඉන්නවා. ඒකයි කිසිම දෙයක් වෙනස් කරන්න යන්නේ නැහැ. මේ මොහොත දැනෙන කිසිම දෙයක් අයින් කරන්න යන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ එන්නේ තමන්ගේ ඇතුළේ මේ තමන්ට තේරෙන්න පටන් ගනී. මේ හැම දෙයකම තුල විශාල නිහඬ බවක් තියෙනවා. හැම ഘോഷාවක් අස්සේ වුණත් අපිට පේනවා ഘോഷාව පව ඇති වෙන්නේ මහා නිහඬ බවක් ඇතුළේ. මේ ශරීරයේ හැම චලනයක්ම අපිට තේරෙයි මහා නිහඬ බවක් ඇතුළේ දැනෙන්න පටන් ගන්නවා. හැම සිතුවිල්ලක්ම මහා නිශ්ශබ්ද භාවයක් ඇතුළේ පොඩි සද්දයක් ඇතිලා යනවා එච්චරයි. ඒ නිසාම කියන්නේ අන්නේ නිශ්ශබ්ද භාවයම ඔබේ භාවනාව කරගන්න.
ඒ නිහඬ භාවයම ඔබේ කර්මස්ථානයේ බවට පත් කරගන්න. ඒ නිහඬ බව ඇතුලේ ഘോഷාවල් ඇති වෙන්න දෙන්න. ඒ නිශ්ශබ්ද භාවය ඇතුලේ සද්ද ඇහෙන්න දෙන්න. බාහිර සද්ද ඇහෙන්න දෙන්න, අභ්‍යන්තර සිතිවිලි වල සද්ද ඇහෙන්න දෙන්න. ඒ කිසිම ඇහෙන සද්දයකට අර්ථකථනයක් දෙන්න එපා. ඔබ නිහඬ භාවයටම බවට පරිවර්තනය වෙලා ඉන්න. ඔබට ඇහෙන සද්දවලට සිතිවිලි වලට අර්ථකථන දෙන්න යොත් ඔබ ආයෙ ඇතුළ ഘോഷාකාරී කරනවා. ආයෙ ඇතුළ අවශ්‍ය ගන්නවා. ආයෙ ඔබේ ඇතුළාන්තයේ අවශ්‍ය ගන්නවා, ഘോഷාකාරී කරගන්න ගන්නවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ කිසිම සිතිවිල්ලකට කිසිම ඒකේ මුලක් නෑ. හැම සිතිවිල්ලකම ඔය ඇතුළ බලන්න මුල කොහෙන්ද පටන් ගන්න කියලා. හැම සිතිවිල්ලක්ම ශුන්‍යතාවයකින් ආරම්භ වෙනවා. ඇත්තටම ශුන්‍යතාවයකින් ආරම්භ වෙනකොට ආරම්භ වෙන තැනක් නෑ. ඒකයි මා කියන්නේ ශුන්‍යතාවය කියලා. කිසිම සිතුවිල්ලක් ගමන් කරන තැනක් නෑ. ඇත්තටම කිසිම සංකල්පයකට, කිසිම වේදනාවකට, කිසිම සද්දයකට, ඒක ඒ සද්දයකට, වේදනාවකට, සිතුවිල්ලකට ඉන්න වාසස්ථානයක් නෑ. හොඳට බලන්න මේ වේදනාවක් මුලට ගිහිල්ලා, සද්දයක් මුලට ගිහිල්ලා, සිතුවිල්ලක් මුලට ගිහිල්ලා, හුස්ම රැල්ලක් මුලට ගිහිල්ලා, නැත්තම් අගට යන්න. එක්කෝ ඒක ගෙවෙන තැන බලන්න, එක්ක ආරම්භ වෙන තැන බලන්න. තේරෙයි හැම දෙයක්ම ආරම්භ වෙන්නේ, අවසන් වෙන්නේ, ගමන් කරන්නේ මහා නිහඬ භාවයකට, මහා නිශ්ශබ්ද භාවයකට. මේ මුළු විශ්වයේම මහා නිහඬ භාවයක් ඇතුළේ තමයි පවතින්නේ. ඉතින් ඔබ ආන්ගේ ඒ නිශ්ශබ්ද භාවයත් සමග ඒකාබ්ධ වෙන්න, ඒ නිහඬ භාවය තුළට ඔබ දිය වෙන්න. ඉතින් එච්චරයි භාවනාව කියලා කියන්නේ. ඉතින් අපි මහා ලොකු දෙයක් ඔබට අද කරන්න කියන්නේ නැහැ. අද දවසේ පුළුවන්තරම් ඒ නිහඬ භාවයත් එක්කම දවස ගත කරන්න. ඒකට අපි කියන්නේ SMS දාලා දවස ගත කරන්න කියන්නේ. SMS දාලා ගමන් මේ දවස ගත කරන්න කියලා කියන්නේ. SMS කියලා කියන්නේ හැම දෙයක්ම බොහොම මේ slowly කරන්න. දැන් ඔබ කලබල වුණාට පස්සේ ඔබට මේ නිහඬ බව දැනෙන්නේ. ඒ නිසා දානි ගන්න ගියත් වෙඳ වගේ ගෙදර කනවා වගේ ඊළඟ වැඩේ හිත හිතා කලබලින් කණ්ඩ යන්න එපා. පොඩ්ඩක් හිමීට නැවතිල්ල ගන්න. අපි කියන්නේ පොඩ්ඩක් නැවතිල්ල ටේක් දැන් ගිලන් පස වළඳද්දී ඒක පොඩ්ඩක් නැවතිල්ල ඒක වළඳන්න. එතකොට අපිට තේරෙයි ටේක කොච්චර රහක් තියෙනවද කියලා. සමහර අය ටේක රහ මතකවත් නැහැනේ. දිලි දිලි ගලව වැඩට යන්න හරි ඔබනවා ඊළඟ වැඩේට යන්න. අපි නෑ දැන් අපි මේ දවස් පහයි අපිට එහෙම කලබලයක් නෑ. දැන් අපිට එහෙම කලබලයක් නැහැනේ. මොකක් අද මේ දවස් පහේ අපිට දැන් මේ දවස් පහේ දුවන්නේ කියලා දැනක් නැහැ. ඉතින් අපි බොහොම නැවතින්නේ. බොහොම නිහඬව. ඉතින් බොහොම නැවතින්නේ slowly. උඩ හිමීට. දොරක් වහන්න කියද්දි ඉවෙන්ද වගේ ටොයිලට් එකක් වහගෙන යන්න බා කලබලේ. ඒකත් බොහොම හිමීට වහන්න. ඇත්තටම කෙනෙක් දොර වහලා දිහා බලන් ඉඳලා බලුවා එයා සතිමත්ද නැද්ද කියලා වයන්. කෙනෙක්ගේ සතිමත්ද නැද්ද කියලා එයාගේ දොර වහන හැටියෙන් තේරෙනවා. ඒක අපි දැන් කරන්නේ හැම වැඩක්ම slowly කරන්න පටන් ගන්නවා. slow motion දාලා කරන්න. හැම වැඩම පොඩ්ඩක් slow. slow motion කියන්නේ නිකන් ඕනට වඩා slow motion දාන්න නැතුව එතකොට නිකන් ඇවිද ගන්නත් බැරි වී එහෙම ඒ මට්ටමට යන්න නැතුව නිකන් සාමාන්‍ය ඒ එනට කරන වැඩේ පොඩ්ඩක් බලන්න නැවතිල්ල කරන්න ගන්න. හිමීට කරන්න ගන්නවා. නැවතිල්ල කරන්න පටන් ගන්නවා. එතකොට අපිට සම්පූර්ණ අවධානය දාන්න පුළුවන්. ඒ ක්‍රියාවත් ඒ දැනීමට අපි මොනවද හිතන්න යන්නේ? දැන් ඒක අවබෝධයේ දැනීමත් එක්ක හිමීටේ දැනීමත් එක්ක සිහිවවත්ත. සක්මන් කරද්දී දැනීමත් එක්ක සිහිනා එච්චරයි. එතන අපි මෙන්න මේ වගේ slowly mindful එකේ සම්පූර්ණ 100%ක් ඒ මොහොත තුළට අවධානය දානවා. හිමීට කරනවා silent කියලා කියන්නේ බොහොම නිහඬ. පුළුවන් තරම් තමන්ගේ අඩු ශබ්ද ප්‍රමාණයක් එළියට නිකුත් කරන්න. හොඳම දේ තමයි තමන්ගේ නිකුත් වෙන ශබ්ද වෙන සිහිනේ. තමන් අන්නේ එතකොට ඒ සිහියෙන් ඉන්න නම් ඔබට නිහඬ වෙන්න වෙනවා. ඒතර තමන්ගේ පිට වෙන ශබ්ද ගැන සිහිය පවත්තන්නේ නිශ්ශබ්දතාවය තුළ ඉඳලා. නිහඬ බව තුළ ඉඳලා. ඒ නිසා ඔබ පුළුවන්තරම් අඩු ශබ්ද ප්‍රමාණයක් අද දවස පුරාම එළියට දාන්න. ඒකයි මම කිව්වේ පුළුවන්තරම් මේ ධර්ම සාකච්ඡා වෙලාවේ කතා කළොත් ඇති. අනිත් වෙලාව සම්පූර්ණ සයිලන්ට්. ගහගන්න එක වෝඩ් එකක් නෝමල් සයිලන්ට් කියලා. මේක හොඳයි කවුරුහරි එතකොට ඒ නෝබල් සයිලන්ට් කියලා ගහන් ඉන්න එක කවුරුත් කතා කරන්නත් එපා. මගෙන් එහෙම වෝඩ් එකක් තියෙනක හොඳයි. මොකද ඒක අනිත් අයත් දැනගන්න ඕනේ. ආ මෙයා ආර්ය දුස්සින් බුදු භාවය තුළ ඉන්නේ කියන්නේ. ඒත් අන්නේ දැන් මේ සිවුරක් පුරවන් ඉන්නේ කියන්නේ වාසියේනේ.
සිවුරක් පොරව කියන එක අමුතු වාසියක් නෙමෙයි තියෙන්නේ. දැන් ඔක්කොමල ගන්න මේ නිමුක්තිය හොයන කෙනෙක් කියලා ලෞකික කරදර කරන්න ඉන්නේ. ලෞකික ලෝක දේවල් ඇවිල්ලා කරන්න කියන්නේ. ඉතින් ඒකවල ඒ ගන්න ඒච්චරයි වාසිය. දැන් කණ්ඩ හම්බ වෙනවා, ඉන්න තැනක් හම්බ වෙනවා. ෆුල් ටයිම් මේ කවුරු ලෞකික දේවල් වලට අඳ ගහන්නේ. ඒ දන්නවා මේ බැජ් එකක් දාගෙන ඉන්නේ. ඒ නිසා මම කියන ඕගොල්ලෝ වැදියක් හරි දෙන්න ගහගන්න. ඒකට අනිත් අය දරගන්නවා මෙයා නෝබල් සයිලන්ට් කියලා. එතකොට ආන්ගේ නෝබල් සයිලන්ට් එක ඇතුළෙම ඉන්න. අන්න එතකොට ඒ තමයි පුළුවන් තරම් නිහඬ වෙන්න දෙන්න. ඒ කියන්නේ ඔබ පුළුවන් තරම් ඔබ පිට කරන ශබ්ද ප්‍රමාණය අඩු කරන්න කරන්න. ඔබ එතකොට ඔබට මේ නිශ්ශබ්දභාවය හඬ ඇහෙන්න ගන්නවා. ඇත්තටම ලෝකේ සුන්දරම නාදේ මම කියන්නේ නිහඬභාවය හඬ කියලා. ඒ නිශ්ශබ්දභාවයේ හඬ මේ රිට්‍රීට් එක පුරාම අහන්න. ඒ නිශ්ශබ්දභාවයේ සමග එකතු වෙන දවසට ඔබට මේ විශ්ව රිද්මය තේරෙන්න ගන්නවා. මේ හැම ගහක්ම මේ ගහක් ළඟට ගිහිලා බලන්න. ගහක් තියෙන ගැඹුරු නිහඬ බවක් ඇතුළ. ඔබගේ අනාගත බලාපොරොත්තු මේ චිත්‍ර දිලිස ඔබ දඟලනවා ඇතුළ. ඒ මේ ගල්ස් කොළන් ගල් කොච්චර නිහඬ භාවයක් ඇතුළද තියෙන්නේ. කොච්චර ඒවා නතර වෙලාද. මා ඔබට කියන්නේ ඔබ නවතින්න. නතර වෙන්න. නිශ්ශබ්ද වෙන්න ඇතුළ. එතකොට ඔබට ඒ ලෝකෝත්තර දහම ලෝතුරා දහම සාක්ෂාත් වෙනවා. මේ හැමදාට මේ ධර්මය අවබෝධ කර ගැනීමට ඒ ලෝතුරා අවබෝධ කළාව අත්දකින්න මේ දේශනාවත් හේතුවක් වාසනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.